ගෞරවනීය මෑණිවරනි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි වැඩ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනා පැය සඳහා එළඹිලා තින් සීලම දෙනා ඒ සඳහා tempat වෙලා සාදුකාරය පවතුන. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. චිරස්සං වතපස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිත්තං අනායෝහං තින්නම් ලෝකේ විසත්තිකං තීති. මෑණිවරුනි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ඊයේ ධර්ම දේශනාදී මතක් කරගත්ත විදිහට අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ඕඝතරණ සූත්‍රය, නැත්නම් මේ සැඬ වතුර ඉක්ම වීම පිළිබඳ උපමා රූපක කතාව මේ වැඩමුළුවේ මාතෘකාව වශයෙන් තියාගත්තා. ඒ ඕඝතරණ සූත්‍රය සූත්‍ර පිටකයේ සංයුත නිකායේ ආපුරාවට ඉස්සල්ලාම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. අපි ඊයේ සාකච්ඡා කරගත්ත පරිදි ඒක ජීවිතයේ බොහෝ අවස්ථාවලට සම්බන්ධ කරන්න පුළුවන්. සර්වඥාන්සේ වූ උපමා වශයෙන් ගෙන හරපාමි. මේ Brahmacharya ජීවිතයකට අපි කොහොමද මේ ඕඝතරණ සූත්‍රයෙන් දෙන රූපකය උපමාව පාවිච්චි කරන්න කියන්නේ අපි මේ වෙලා ගන්නෙ. මෙතනදී අර Brahmacharyaවකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට, එහෙම නැත්නම් ගිහිගේ අතහැරලා ගත කරන ජීවිතයකට උපමා කරලා පෙන්වුවාට මේක හැම තැනකදීම පරිපාලනයක් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දත යුත්තක්. මේක තමයි පරිපාලනය කියන්නේ. හැබැයි ඒක සම්බන්ධයෙන් හැම දෙනා අතරම තියෙන පුදුමාකාර දුර්ලකමක්, පුදුමාකාර නොදැනුවත්කමක්. ඒ නිසාම දෝ මනුස්ස ලෝකේ දිහා බලාන හිටපු දීර්ඝ කාලයක් පලහඳපු දේවතාවෙක් සර්වඥාහසර කතා කරනවා. චිරස්සං වතපස්සාමි, බොහෝ කාලයකට පස්සේ මම දකිනවා බ්‍රාහ්මණම් පරිනිබ්බුතම්. මේ වගේ බරපතල කාරණාවක් කරගෙන නිවිච්ච බමුණෙක් අපපතිට්ටං අනායුවා. එතුමා ඒ බුදුහාමුදුර කියන වචනය අනුව සූත්‍රයට පස්සේ ඒ දේවතාවා දක්වන උදාන ගාතාවක් නැත්නම් සතුට ප්‍රකාශ කිරීමක් තමයි නොනැවතෙමින් නොදඟලමින් අපපතිට්ටං අනායුවා තින්නම් ලෝකේ විසත්තිකම්. මේ තෘෂ්ණාව විසත්තිකාව නැමැති මේ ලාටුව එතර වෙච්ච බ්‍රාහ්මණෙක් දකින මං කාලයකට පස්සේ කියලා. එතකොට අපි නම් දකින්න ජීවිතයකදී අවුරුද්දකදී එහෙම නැත්නම් මේ කාල සීමාවත් තුළ විවිධ දක්ෂකම් තියෙන ඇත්ත අපේ ජීවිතවල ආර්ථික දේශපාලන සමාජික වශයෙන් එහෙම නැත්නම් ලාභ සත්කාර පැත්තෙන්. නමුත් ඒ කිසිම කෙනෙක්ගේ සමබර භාවයක් මේ දේවතාවා දැකලා නැහැ. මේ බුදුහාමුදුරෝ සමබර කරපු සමබර කිදීම වගේ, එහෙම නැත්නම් ඊතර වෙච්ච ඊතරවිල්ල වගේ. ඒ නිසායි ඒ දේවතාවා ඇවිල්ලා අහන්නේ නිතුකාණි කෙලෙසද මේ සැඩ වතුර ඊතර උනේ කියලා. ඉතින් බුදුරන්සේ පාවිච්චි කරන්නේ අපපතිට්ටං අනායුහං. මම එක තැන ලැග්ග ගත්තෙත් නැහැ, නැවතුනෙත් නැහැ, ඕනට ඊට දඟලන්න ගියෙත් නැහැ. ඒ දියවැල කපාගෙන මම ඒකටට ගියා. ඉතින් ඒ ඊයේත් අපි මතක් කරගත්ත පරිදි දේවතාවට ඒක එච්චරම සාරාර්ථය පින්ඩාර්ථය තේරෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මට තේරෙනවා මදි කියලා. එතකොට මේ සරුවචාන්සේ විතර විග්‍රහයක් විදිහට විවරණයක් විදිහට මතක් කරනවා යම් කලෙක මම නැවතුණා නම් මම මේ වතුරේ ගිලිල නැහිනවා. යම් වෙලාවක මම දඟලන්න ගියා නම් දියරලට ගහගෙන යනවා. මම ගිලෙන්නෙත් නැතුව දියවලට ගහගෙන යන්නෙත් නැතුව නැවතෙන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව දියවැලේ හැටියට කපාගෙන මං එතර උනා කියලා. ඉතින් අපි බලන්න හදන්නේ අපි ගත කරන මේ Brahmacharya ජීවිතයක නැත්නම් මේ වගේ වැඩපිළිවෙලකදී සීල ශික්ෂාවකට මේ එකතන නතර වෙන්නෙත් නැති
ඕනෑට වැඩි ඉක්මන් කරන්නේ නැති පදම සමබර භාවය සමතුලිත භාවය පිරිච්ච ගතිය කොහොමද ලං කරගන්නේ ඊට පස්සේ සමාධි ජීවිතයකට නැත්නම් සමාධි ශික්ෂාවකට එහෙම නැත්නම් සමාධි අංගවලදී නැත්නම් සමාධි සාසනයකට මේ නොදඟලමින් නොනැවතෙමින් යන මේ පදම කොහොමද ගන්නේ ඒකත් ඉක්මව ගත්තට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී විපස්සනාවේදී ආයසරයක් එනවා නතර වුණොත් ගිලිලා නැහින දඟලන්න ගියොත් ගහගෙන යන අච්චර දක්ෂ වෙලා සීලයක් හදාගෙන සමාධියක් හදාගෙන ඒ අනුව සාර්ථක වුණත් විපස්සනා පැත්තේදී වැටෙන්න ඉඩ තියෙනවා එතනදීත් අර මූල ධර්මෙමයි නොනැවතෙමින් නොදඟලමින් යන්න ඕන නමුත් එයාට තියෙන වාසිය තමයි එයා තමන්ගේ ජීවිතයේ වශයෙන් සීලයක් සමබර කරන හැටි දන්නවා එයාගේ තමන්ගේ ජීවිත අත්දැකීමේ සමාධියක් සමබර කරන හැටි දන්න නමුත් විපස්සනා සමවරයේ දෙකටම වැඩිය දරුණුයි දෙකටම වැඩිය විචිත්‍රයි දෙකටම වැඩිය අභියෝගශීලී නමුත් අර දෙකෙන් ආදර්ශයක් අරගෙන අර දෙකේ ආදර්ශයෙන් නැති කෙනාට වැඩිය ඉස්සරහින් ඉන්න පුළුවන් ගතියක් විපස්සනාවේ තියෙනවා ඒක තමයි ඇත්තටම ඉතින් සාසනයේ තියෙන සාරය නමුත් අපිට ධර්ම දේශනාවකදී ඔක්කොම ආවරණය කරන්න පුළුවන් වෙයි දන්නේ අපි ඊයේ ටිකක් සාකච්ඡා කළා මේ නොනැවතෙමින් නොදඟලෙමින් කොහොමද සීලයක් රකින්නේ කියලා. ඒ මොකද අපි ඉන්නේ සම්මත ලෝකයේ. ඒ සම්මත ලෝකයේ සීලය කියලා පිළි අරගෙන තියෙන එක සීල්වන්ත ඉඳලා සීලයෙන් ප්‍රයෝජන ගත්ත ඇත්තම වර්ණගපු සීලයක් නෙවෙයි අපි ළඟ තියෙන්නේ. Taman සීල්වන්ත නැතුව අනුන්ට සීල්වන්ත කරවන්න දඟලන ලෝකෙක අපි ඉන්නේ. ඒක නිසා අපි මේ ලෝකේ සාර්ථක කරන්න හදනවා සන්තෝෂ කරන්න හදනවා කියලා කියන්නේ අපේ කටයුත්ත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ නිසා සීලයක් ගැන කතා කරන සීලයක් ගැන දඟලන බොහෝ දෙනා දුස්සීලයි. ඒක පිළිබඳ කිසිම සැකයක් හිතන්න එපා. ඒ නිසාම සරුවචනාංශේ සඳහන් කරනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛිසං දුස්සීලෝහි බහුජනෝ. මම යුදට වැඩිච්ච යුද ඇතෙක්සේ විවිධ පැති වලින් විහිදීන දුන්නෙන් විහිදීන ඊතල ඉවසා දරාගෙන සිටිනවා නැත්නම් යුද ඇතෙක් යුදට වන් ඇතෙක් යුද පෙරමුණට වන් ඇතෙක් විවිධ පැති වලින් එන ඒ ඊතල පහරවල් විඳින්නාසේ මම මේ මිනිස්සෙගේ දෙහියට හැපෙන වචන ඉවසනවායි කිය. මිනිස්සයන්ගේ අති වාක්‍ය පඬිත වාක්‍ය ඉවසන්නේ මොකද ලෝකේ වැඩි දෙනෙක් දුසීලයි. සරුවච්චන් වහන්සේ සරුවච්ච වුණාට පස්සේ මේ කියන්නේ. උන්වහන්සේ කොච්චර සමාජයත් එක්ක ගැටෙන්න තු ඉන්න ගියත් සමාජයේ උන්වහන්සේත් එක්ක ගැටිච්ච එක පිරිනුවම් පානකම තිබ්බා. මොකද ඒ වගේ ඒ ගැටෙන අශික්ෂිත කිසියම් චාරයක් නැති මේ සමාජයත් එක්ක ජීවත් වෙනකොට තමන් මේ සීලයක් මේ ලෝකේ රකින්න බෑ. මේක දුස්සීල ලෝකයක් කියලා අතහැරියොත් ගිලිලා නැහිනො. තමන්න දුස්සීල වෙන කර කරන්න දෙයක් නැහැ. එහෙම නෙවෙයි. මම මේ මුළු ලෝකෙම සිල්වන්ත කරන්න හදන කෙනා තටමන්න ගත්තොත් ඒකාන්තෙම බෙල්ලෙම යනවා. ඒ නිසා සීමා කරගන්න තමන්ගේ සීලෙට විතරයි. ඒක තමයි මේකේ ආරම්භයේ යම් වෙලාවක තමන්ට තේරෙනවා නම් මෙච්චර මේ සංකර ලෝකයේ මෙච්චර ජනගහනයක් ඉන්න ලෝකයේ දුසීලත් ජනගහනයක් ඉන්න ලෝකේ මම දවසින් දවස සීතල වෙන දවසින් දවස හික්මෙන දවසින් දවස සදාචාර වෙන සීලේ පොඩිත්තක් හරි දිනු වෙනවා නම් ඒක මගේම උත්සාහය මිසක් අම්බෙච්ච පරිසරෙන් අම්බෙච්ච දෙයක් නෙවෙයි මෙච්චරයි මට තියෙන්නේ ඒක නෙවෙයි අතරම අමාරු දේ කෙනෙකුට සමාජයේ සිදුවෙන ගැහැට සමාජයේ පේන තියෙන දුක් කරදර තියා දකින්නකොට තමන් සිල්වන්ත වීම පිළිබඳව සාධාරණව හිතෙන් ඉඳ තියෙනවා කවුරුත් එහෙම කරනවා කියන නිසා නෙවෙයි හුඟ දෙනෙක් අසාධාරණයක් සිද්ධ වෙච්චාම අසාධාරණෙන් උත්තර දෙන්න හදනවා නමුත් ඥානයක් තියෙන කෙනා තමයි හික්මිලා වැඩියෙන් ත්‍රිවිධ රත්නයේ කෙරේ සද්ධාව ඇති කරන බේරෙනවා ඒක නෙවෙයි ප්‍රශ්නේ තමන් සිල්වන්ත වෙනකොට ඒ සිල්වන්ත භාවය හංගගෙන ජීවත් වෙන්න බැරි නිසායි අද ලෝකේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. අපි මේ සිල්වන්තකම මවා පාණ්ඩ හදනවා කියා පාණ්ඩ හදනවා.
එදා පුදුමාකාර විදිහට අපිට සමාජයෙන් බැටකණ්ඩ සිද්ධ වෙනවා. ඒ මොකද මේ ಗುಣ කියාපෑමේ දුර්ලභකම නිසා. සීල ගුණය කියාපාණ්ඩ හදනවා. ඔක්කොමලා සීල් රක්කණ්ඩ හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේවත් අපේක්ෂා නොකරපු බුදු වෙලාවත් බුදුහාමුදුරන් කරන්න බැරි වෙච්ච දේ මේ අපි මේ සෙල්ලමට කරන්න හදනවා. අමාරු වැඩක්. ඒක නිසා දවසින් දවස කල්පනා කරලා බලන්න මෙච්චර කීවානාහන ලෝකේ මෙච්චර මායාකාරී ලෝකේ මෙච්චර චපල ලෝකේ මෙච්චර වංචනික ලෝකේ මම තිබුණට වඩා ටික 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 සීලයක් නැගිනව නම් ඒක සූරකමක් නෙවෙයි වීරකමක් නෙවෙයි ධීරකමක් කියලා සරුවචනංශය පෙන්නනවා. ඒකට කියනවා අදි සීලය කියලා. තමයි යම් සීල මට්ටමක ඉඳගෙන පුළුවන් මට්ටමක. ඔක්කොට මේක මට්ටමට එන්න බෑ. මම මෙතන ඉඳගෙන මෙයින් ඉහළ මට්ටමට මට යන්න හිත ධෛර්යය දෙනවද? කුසල ඡන්දයක් තියෙනවද? කරන එක පිළිබඳව මට විශ්වාසයක් තියෙනවද? ආදි වශයෙන් නිතරම සීලය ඉදිරියට යන්න කල්පනා කරන කෙනා සත්පුරුෂ වෙනවා නම් දුස්සීලයට පහත් කළා කතා කරන්නේ නැහැ. දුස්සීලයට පහත් කරන එකන අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති කරගන්නවා. ඒකත් අසික්කිත ගතියක්. සීලේ නැතිකමයි. නිසා සීලයක් රැකගෙන වසංගගෙන ඒ ගුණේ වසංගගෙන ජීවත් වෙන එකනගේ සුවඳ දිවි ලෝක බ්‍රහ්මූල වලටත් යනවා. කියාපාණ්ඩෝ නැහැ. මනුෂ්‍ය රෝගෙට විතරක් නෙවෙයි සීලය අවශ්‍ය කරන්නේ. ඒ නිසා හොඳ සීලයක් රකින්න පුළුවන් ප්‍රමාණය ඒක ගැන තමන් ඇතුලෙන් සතුටු වෙන ගමන් තවත් ඒක දියුණු පවණු කරන්න හදනවා මිස සියල්ල සීල් රකිය යුතුයි කියන අදහසට ගියොත් ඒක තමයි මේ අධික වේගෙන් යන්න ගිහිලා රැළට ගහගෙන යනවා වගේ දැඩි වෙහෙසක් කරන්න වෙනවා. අත්තකිලමතාන යෝගයකට වැටෙන්න වෙනවා ඒ කියා බාණ්ඩ ගන්න කෙනා. ඊට පස්සේ අපි යමු මේ දක්ෂ වෙච්ච කෙනෙක් දැනගෙන මේ අපි කරන්නේ අසීරු වැඩක් කරන්නේ කඹේ ඇවිදින වැඩක්. අපි නැත්තම් කියනවනම් මේ සැඬදිය පහරක පීනන කෙනා තව කෙනෙක් කරටක් දාගෙන පීනන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ අනික් ඕන වැඩකට අපිට දෙවැන්නෙක් සහායකෙක් එක බලුවන් කඹේ ඇවිදිනකොට ජීවැලකට වෙලා පීනනකොට දෙවැන්නෙක් එක බෑ. මේ බව තේරුම් අරගත්තාම තමන්ට තේරෙයි ධර්මයේ ගැඹිරත්වය. අපි හිතනවා නම් මම සිල් ලක් නිසා දරුවෝ සිල් රකින්න ඕනේ, මම සිල් ලක් නිසා අම්මා තාත්තා සිල් ලකින්න ඕනේ, මම සිල් ලක් නිසා යාළුවෝ සිල් ලකින්න ඕනේ. ඒ කියන්නේ අපිට දරා ගන්න බැරි වැඩක්. අර කියන අදි වේගයක්. එතකොට අපි කොහෙන් ගසලා යනවද කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න සීලයේදී සංගව ගන්න. සීල් ගුණය සංගවගෙන ගත කරන්න. ඒකට අනන්තවත් මේ හිටපු සිල්වන්ත ස්වාමීන් වහන්සේලා අනෙක් අය දැනගන්නවට ඒ සීලය සංගවා ගැනීමට කරලා තියෙන උපක්‍රම ගොඩාක් අනුරාධපුර යුගයේ මේ අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ලංකාවේ වෙච්ච ඒවා. මොකද අටුවා යුගයේ ස්වර්ණමය කාලේ ලංකාවේ සමය බුද්ධඝම හොඳට තිබුණේ. ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා කොච්චරක් උසස් තත්ත්වවලට පත් වෙලා කිසි කෙනෙකුට දැනෙන්නේ නැති වෙන විදියට කිසි කෙනෙකුට අඟවන්නේ නැති වෙන විදියට මේ සීලය ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒ සීලයේ තියෙන අත්‍යධාවනයක් නැතුව එකතන ටැග් ගහෙන්නෙත් නැතුව ඒක පවත්වාගෙන යන්න ඒ ආරක්ෂක විදි විධාන දන්නේ නැත්තම් උපය ගත්තට ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අපිට උපයන්න ලේසි සීලය මොකද නිකන් දෙන්නේ. ඕන තැනට ගියම පන්සිල් දෝනේ, අටසිල් දෝනේ, දසසිල් දෝනේ නිකන් හම්බෙයි. නමුත් ආරක්ෂා කිරීමයි ප්‍රශ්නේ. නමුත් අපි හිතමු යම්කිසි කෙනෙක් එවැනි බරසාර එවැනි භාර දුර කෘත්‍යයක් මම මගේ సంతානේ මගේ ඇතුළත මේ ශිල්පදේ ශික්ෂාව සීලේ රකින්න ඕනේ, අනික් අයත් රකින්න බවට උත්සාහ කරන්න ඕනේ. නමුත් ඒක කිසිසේත්ම කෙටිම අඟවලා වැරදි දැකලා තමන්ගේ හිත නරක් කරගෙන මාන්නකාරකම් ඇති කරගන්න නෙවෙයි. මෙන්න විදියට කියනවා සීල නිසා තණ්හාව ඇති වෙන්න දෙන්න එපා. සීල නිසා මාන්නකාරකම් ඇති වෙන්න එපා. සීල නිසා මමයට ඉස්සරහට එන්න දෙන්න එපා. ඒක අමාරුයි. මොකද සීල මට්ටමේදී තණ්හා මාන දිට්ඨි එච්චර අපි අඳුරන්නේ නැහැ. නමුත් අපි යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ සීලයක් රැකීම නිසා හිත ආඩ්‍ය කරගෙන අලුත් කරගෙන මගේ හිත
බොහෝ දෙනාගේ වගේ ශීඝ්‍ර විදියට වික්ෂිප්ත වෙන්නේ නැහැ. හිත තැම්පත්කමට කැමැති, විවේකයට කැමැති, හුදෙකලාවට කැමැති. මට මේ හුදෙකලා වෙලා ඉන්න වෙලාවට, තැම්පත් වෙලා ඉන්න වෙලාවට මට පේනවා මගේ හිත මට තරම් වෙන්නේ නැති නරක කාම අදහස් පහල කරනවා. තරහ, ද්වේෂ අදහස් පහල කරනවා. එහෙම නැත්නම් මේ දෙක යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්ත ගමන් නිදිමතක් එනවා, නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදවනවා, නැත්නම් අතීත අනාගත ඇසුරු කරනවා. ඉතින් මේ නිසා මම මේ රකින්න සීලය අනතුරුදායකයි, කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම කය වචන දෙක විතරක් හික්වගෙන මදි, හිතත් ටිකක් හික්ම ගන්න ඕනේ, නැත්නම් චිත්ත භාවනාවක් කරන්න ඕනේ කියලා කල්පනාවක් ආවන ඒක සිල් රකින්නගේ අනායාස එහෙම නැත්නම් නයිසાર્ගික ලක්ෂණයක්. සිල් රකින්න කෙනාට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ සීලය කය වචනෙට සීමා කළලා එකයි කෙරෙන්නේ. නමුත් ඒක යාදෙන්නේ නැහැ. යාදෙන්නම් හිත කීකරු කරන්න ඕනේ. හිත යට තට්ටුව ඒ සඳහා චිත්ත භාවනාවක් කරන්න ඕනේ කියලා. ඒ චිත්ත භාවනාවට පෙළඹෙන එහෙම නැත්නම් රූප කර්මස්ථානයක් කරගෙන එහි හිත යොදවන්න හදන හැම කෙනාට මේක හරියන්නේ නැහැ. සීලේ තිබුණ පළියට සමාධියක් හරියයි කියලා සහතිකයක් නැහැ. නමුත් සිල්වන්තයාට තමයි හරියනවා නම් හරියක්. ඒක කියන්න පුළුවන්. අන්න එහෙම කරගෙන යනකොට අපිට හිතමු තමන්ගේ අර සීල මට්ටමේ තිබුණ සද්ධාව මදි බව වැටහිලා සමාධි මට්ටමට සද්ධාව ඇති උනායි කියලා. සද්ධාව පිළිබඳව සමාධිය පිළිබඳව හැඟීමක් කුසල ඡන්දයක් පහළ වුණා. ඊට පස්සේ ඒ කෙනා ඒ සඳහා වීරියක් යෙදනවා. ඒ වීරිය ගිහිගෙන් නික්මීමට යන වීරිය නෙවෙයි. නික්මනාට පස්සේ විවේක ස්ථානයක් හොයාගෙන ඉරියව් හතරෙන් විශේෂයෙන්ම ඉඳගෙන ඉන්න ඉරියව්වට ගිහිල්ලා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්ඩ නැත්නම් මේ කය කුඹහක් වගේ තියෙන මේ කය නැත්නම් චෛත්‍යයක් වගේ තියෙන මේ කය කය ඇතුලේ පමණක් මම හිත තියාගෙන ඉඳ උත්සාහ කරනවා. මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ පමණක් හිත තියෙන චිත්තක්ෂණ කීයද තියෙන්නේ කියලා දැනගන්න උත්සාහ කරනවායි කියලා කරන ප්‍රයත්නය අපි මේ වෙලාවේ හඳුනගන්න චිත්ත භාවනාවක් කියලා. මෙන්න මේ චිත්ත භාවනා කරගෙන යනකොට යාට සීලයක් රකින්නකොට තිබුණ ශ්‍රද්ධාවට වැඩි ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. මේ සද්ද ගෝසාව මැද දිගටම ඉරියව්ව පවත්තා. මේ කයේන වේදනා මැද මේ ඉරියව්ව දිගට පවත්තා. හිතට එන නන්නත්තාර හිතවිලි මැද මේ ඉරියව්ව පවත්තාන්ද ඒකට හිත ගියත් ඉරියව්වේ හිත තිබ්බත් ඒක රුස්සන්නේ නැහැ හිත. හිතට ඒක රසවත් නැහැ. ඉතින් මෙන්න මෙවැනි තඩමාරෝගතියෙදී මේ සමාධිය, මේ ඉරියව්ව, මේ හිතේ තියෙන කීකරු ගතිය තව චිත්තක්ෂණයක්, තව මොහොතක්, තව විනාඩියක් කරගෙන යන්න සීල රකින්න සද්ධාව මදි. ඊට ඕනේ සමාධි මට්ටමේ සද්ධාවක් ඕනේ. ඒ වගේ විතරක් නෙමෙයි ඒ ඉරියව්ව හොල්ලන්න නැතුව එහෙම පවත්වාගෙන යන්න වීරියක්. දැන් සීලේදී තියෙන වීරිය ගන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත නතර කරන්න. දැන් මෙතන මනසෙන් ඇතිවන දුස්චරිතනේ තියෙන්නේ. මේක නතරකරන්න සමාධියේදී ඕන කරන වීරිය අවශ්‍ය කරන යමක් නොකර සිටීමටයි. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. අපි දන් දෙනකොට, සිල් ලකිනකොට එහෙම දුවනවා, කතා කරනවා, සංවිධානය කරනවා, ක්‍රියාකාරකම් ගොඩක් තියෙන ඒවට අපි කුසල ක්‍රියා කියලා කියනවා. හැබැයි ඇත්තටම අභිධර්මයේ පස්සේ අඳුරගත්ත එකක් තමයි ක්‍රියාහිතක් කියලා කියන්නේ ක්‍රියා කරන්නේ නැති හිතකට තමයි. ක්‍රියාහිත කියලා කියන්නේ රාගෙන්, ද්වේෂයෙන්, මොහයෙන් තොර හිතර තමයි ක්‍රියාහිත කියන්නේ. නමුත් අපි දැන් කුසල ක්‍රියා කියලා බෙර ගහනවා, නටනවා, කොඩි හොල්ලනවා, ගෙජ්ජි හොල්ලනවා, ඔවට කුසල ක්‍රියා කියලා කියනවා. නමුත් කුසල ක්‍රියාවක නියම අර්ථකථන එන්නේ ඒ හිතේ රාග, ද්වේෂ, මෝහ නැති වෙන්නවා. ඒක නිසා සීලයක් රකින්නකොට අපි හිතාගෙන ඉන්න සම්ප්‍රදාන කුල ක්‍රියා හිතත් භාවනාවකදී අපි චිත්තක්ෂණයක් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පවත්තන්ඩ යමක් නොකර සිටීමට දරන ප්‍රයත්නය
ඉස්සර වතාවටම අපි ජීවිතේ සංසාරේ කරන්නේ භාවනා කරන්න වාඩි වෙලා චේතනාවක්වත් නොකර ස්වභාවයෙන් වෙන දිහා බලන්න පුළුවන්ද කියලා බලන්න. මේක විශාල වෙනසක්. මේකට හැබෑ වෙනස කියලා කියන්න පුළුවන්. ජීවිතේ කපි උඩරට නැටුම් පාතරට නැටුම් අර නැටුම් මේ නැටුම් නැටුවට එක තැනක හෙල්ලෙන්නේ නැතු විනාඩි 5ක් ඉන්න නැටුම කවදාකවත් නැත්ලා නෑ කරන්න බෑ. ඒකෙන් තමයි මිනිය හැදිලාද කියලා දැනගන්න පුළුවන්. මිනිය ශිෂ්ටාචාරද කියලා දැනගන්න පුළුවන්. ඒ මනුස්සය නිවිලාද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ ඒක හැල්මේ හැල හොල්මනක් නැතුව එහෙම ඉන්න පුළුවන් ගතියේ. ඉතින් මේක කාට හරි අභියෝගයක් තමයි බාරගත්ත දවසේ අපි මෙතෙක්කල් නටපු හැම නැටුමක්ම බාධාවට හිටියා. ඒ වෙනුවට අපිට සිද්ධ වෙනවා මුත්තතිබ්බා වගේ ගල් පිළිමයක් වගේ එහෙම ඉන්නේ. මේ වීර්ය ජීවිතේ යොදාගත්තේ නැති එක. ඊට පස්සේ සතියක් අවශ්‍ය වෙනවා හරියටම දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තිබ්බා වගේ මේ නැවත නැවත වැටෙන පිට දුවන නන්නත්තර වෙන මේ හිත වෙහෙස නොබලා නැවත නැවතත් ගෙනල්ලා අරමුණ උඩ තියාගෙන එහෙම අරමුණේම එළඹ සිටින චිත්තක්ෂණය දෙක තුන හතර මාලයකට මල් ලමුනන්න වගේ දිගට දිගට පවත්නකොට ඒ සතිය දානයක් දෙනකොට පවත්න සතිය සීලයක් රකින්න වෙලාවට පවත්න සතියට වැඩිය ඇඟට වදිනවා තේරෙන්න පටන් අර ගන්නවා දානයක් දෙනකොට අපි සමහර විටක බණ අහන වෙලාවේ ඉඳගෙන පොඩ්ඩක් බණ අහනකොට මේ ඉන්න කරන දේ තේරෙනවා හුඟක් වෙලාවට අපි ඉන්නේ මහා යුද්ධයක. ඒකම සීලයක් රකින්න කියලා අපි සම්ප්‍රදානිකූල සීල් ගන්න දවසට ගියාම ක්‍රියාකාරක ගොඩක් සිද්ධ වෙනවා. Tamange ahala holma nakratu vinadiyak inda hamba wenne. පරියංගයට කියලා භාවනා කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ සතිය නැගිටුවා ගතට පස්සේ ඒක හොඳ තනිසලාපලෝක සතපනායක ආසිය රෝල් කරනවා වගේ තනිසලාපලෝක හොඳට සමබර කරපු කරතරෝදයක් තල්ලු කරනවා වගේ වැටෙන්නේ නැතුව එහා පැත්තට යන්නේ නැතුව මේ පැත්තට යන්නේ නැතුව සතිය පවත්නකොට ඒක අර දෙකටම වැඩිය අභියෝගශීලී හැබැයි ලාභදායකයි තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට සතිය පැට පටන් ගන්න එකනට තේරෙන දැන් භාවනාවේ සතියක් තියෙනවා. දානමේ සීලෙ නෙවෙයි භාවනාවේ සතියක් කියලා. එතකොට යාට සතිචිත්තක්ෂණය කොච්චර දුරට පවතිනවද කියන එක මත නැත්නම් සතිය ආසන්න කාරණාවක් වශයෙන් සමාධිය එන්න පටන් ගන්නවා. කොහොඳට මතක තිය අනින්න ඒ සමාධියක් අපි අපේක්ෂා කරනවා නම් කෙලින්ම විශේෂයෙන්ම සතිය ගැන දැකීමක් නැතුව ගෝකලඩ බලාපොරොත්තු සුන් වෙනවා. ඒක ළඟා වෙන්න බැරි දෙයක්. ඒක නිකන් අහසේ මාලිගාවකට ඉනිමම් බඳිනවගේ වැඩක්. නමුත් සමාධිය කැමති කෙනා කල යුත්තේ සමාධියට අවශ්‍ය ආසන්න කාරණාව එහෙම නැත්නම් හේතු සාධකය වෙන සතියට පුළුවන් තරම් උදව් කරනවා. උදව් කළා සති ධාරාව අඛණ්ඩව අචින්නව වේපුල්ලව දිගට යනවනම් ඉතින් සමාධියක් කියන දෙයක් නෑ. ඒක තමයි සමාධිය කියන්නේ. අන්න එතකොට තමයි තේරෙනවා මට ඥානයක් තියෙනවද මේ ශ්‍රද්ධාව පවත්තන්න. මට ඥානයක් තියෙනවද මේ වීර්ය මේ විදිහට පවත්තන්න. මට ඥානයක් තියෙනවද මේ සතිය දිගින් දිගටම පවත්තන්න. මට ඥානයක් තියෙනවද මේ වෙලාවේ ලැබෙන මේ සමාධිගත తত্ত্বය සංහිඳියාව සමතය මේ අනිකුත් නන්නත්තර වෙච්ච හිතක් එක බලන කොච්චර සුවදායකද කියලා දැනගන්න ඕන ඔකට ප්‍රඥාව කියන්නේ. එහෙම නැත්නම් මේ PhD එකට හරි අර විශ්ෂේ මේ විශ්ෂේ ලැබෙන දේවල් වලට නෙවෙයි ඒව අනුන්ට කඹරන්න කරන වැඩ. ඔක්කොම කැඹිරිලි විතරයි අනුන්ට පහඳින වැඩ අනු ගන්නපු ව්‍යවස්ථාවක් ඉගෙනගෙන අනුන්ට පහඳිනවා. කිසිම අදාළ නැහැ. මොකද මේක පහදිලියොම තමයිගේ ශ්‍රද්ධාව සමාධි සතිය වීර්ය සමාධිය වැඩි කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරයේකට තමන්ගේ අරමුණත් එක්ක වැඩි වැඩියෙන් ඇසුරු කරනකොට තමන්ගේ අරමුණත් එක්ක වැඩි වැඩිය හාද වෙනකොට තමන්ගේ අරමුණත් එක්ක උත්සන්නව ආසන්නව ගත කරන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය තුල ඇතුළත මේ ඉන්ද්‍රිය ධර්ම පහ පැලවෙන්න පටන් ගන්නවා. මේ බීජයක් පොළොට දැම්මට පස්සේ පොළවේ තෙත සාරය උරාගෙන ඒක කණු කැපිලා අංකුරයක් උඩට එන්න වගේ Taman තුල සීයේ දානේ සීලේදී තිබුණාට වැඩි සද්ධාාවක් වීරියක් සමාධියක් සතියක් ප්‍රඥාවක් හැදෙනවා. මෙන්න මේක හැදෙන වෙලාවෙදිත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කිව් විදිහට ඕනෑට වැඩිය සීතල වෙන්න දෙලා
ගිනිමග්න වෙලා ගිලෙන්න යන දෙන්නත් එපා. ඕනට වෙඩි ඉක්මන් කරන්න ගිහිල්ලා මේක අවුල් කරගන්නත් තරකයි. ඒක නිසා ඒ සමාධියක් හැදීගෙන සමත භාවනා නම් ධ්‍යානයකට කිට්ටු කරනකොට නැත්නම් විපස්සනාවක නම් ක්ෂණික සමාධියට කිට්ටු වෙලා එනකොට යෝගාවචරය මේ දැක්විය යුතු සමත අනුග්‍රහිතය මේ කතා කරන්නේ සමත අනුග්‍රහිතය අන්නේ එතනදී කඹේ යවිදින කෙනෙක් වගේ මේ සමබර කිරීම මේ ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. ඉන්න එකෙක්වත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ මේ සමබර භාවයේ අවුල් කරන හැටි විතරයි. මේකෙදි විතරක් යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ සියලු ඥානයන් පාවිච්චි කරලා මේ සමබර භාවයේ පාවිච්චි කරනකොට ඒකට කියනවා සම්පහන්සන කෘත්‍යය කියලා. තමන්ගේ හරියන භාවනාවට තමන් අනුග්‍රහ කරනවා. හොඳට හැදෙන වැඩෙන දරුවෙක්ට අනුපාලනය කරලා රැකබලා ගන්න මවක්. අම්මම්මට බෑ දරුවා හදන්න. අම්මට පුළුවන් දරුවට හැදෙන්න ඕනේ පහසුකම් ටික දෙන්න. කිරි ටික දීලා, නාවලා, පිරිසිදුව තියලා, ව්‍යායාම වෙන්න ඇරලා දුන්නාට පස්සේ දරුවා හැදෙනවා. ආන්නේ වගේ භාවනා කරන්න යනකොට තමන්ගේ මේ භාවනාවේ භ්‍රමචර්යමයේ නැත්තම් මේ තපස වැඩෙනකොට මේ මතුවෙන ධර්ම පහ සමබර කරන්න දන්නේ නැත්නම් එයා අස්සයපස් දිනක් බැඳගත්ත රතයක් අස්සයපස් දින පස් දිනාට දුවනවා. එතකොට ඒ රතාචාර්යයට අස්සයන්ගේ රතේ පහසුරවන්න බෑ. අස්සිරු නන්නතරයි. ඉතින් එතකොට වාහනේ ඉන්න ප්‍රභූවරයාට හරි වෙහෙසයි. නමුත් යෝගාවචරය දන්නවනම් දැම්මට අස්සෝ පස් දිනක් බඳපු රතයක් තියෙන්නේ මම දැන් මේ අස්සෝ එක දිශාවට යොමු කරවන්න ඕනේ කියලා අන්නේ එක දිශාවට යෑමේදී ඇති වෙන සමබර භාවයට අපි සම්පහන්සන කෘත්‍ය කියලා කියන්නේ. ඒ සම්පහන්සනය කරන හතර ක්‍රම සම්පසන්නේ සම්පහන්සනයේ කළ යුතු ක්‍රම හතරක් පසු කාලීන ආචාර්යවරු බුද්ධ දේශනා උපුටලා දක්වනවා. තත්ත ජාතානන් ධම්මානම් අනත වර්තනට්ඨේන සම්පහන්සනා කියලා. මේ භාවනා කරගෙන යනකොට පහළ වෙන මේ ශ්‍රද්ධාව භාවනා කරනකොට පහළ වෙන භාවනාවේ ප්‍රඥාවත් එක්ක සමබර කරන්න දන්නේ නැත්නම් ශ්‍රද්ධාව වැඩි වෙන්න පටන් අරගත්තොත් ඒ ගුරුවරයා පිටිපස්සේ යමින් අඬ අඬ ඉති නටන්න පටන් අර ගන්නවා. මේ තමන්ගේ ප්‍රඥාව බාල්දු කරගන්න. ප්‍රඥාව වැඩි වුණොත් මේ කියනේ ඔක්කොම විග්‍රහ කරන්න ගිහිල්ලා හැම දෙයක්ම රහතන් වහන්සේ නමක් විදිහට මට මේක දැනගන්න ඕනේ කියලා අන්න අවශ්‍ය ප්‍රශ්න අසමින් ශ්‍රද්ධාව කඩා ගන්න. ගුරුවරයා කෙරේ පැවති යුතු ගෞරවය නැති කර ගන්න. ධර්මයේ කෙරේ පැවති යුතු ගෞරවය නැති කර ගන්න. සංඝයා කෙරේ පවතින ගෞරවය නැති කර ගන්න. ඉතින් ඒකට දැනගන්න ඕන දැන් මගේ මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ ධර්ම දෙක දැන් භවනාදී දිගට වැඩෙනවා. මේ දෙන්න එකිනෙකා මරා ගන්න හදලා. මේ දෙන්නම හොඳ ධර්ම දෙකක්. ඒක මම කියන්න ඕනේ නැහැ. සද්ධාව සහ ප්‍රඥා කියන්නේ සෝබන චෛසික දෙයක්. නමුත් මේ දෙන්න එකිනෙකාට ගැළපෙන්නේ නැහැ. සද්ධා වැටුනොත් ප්‍රඥාව අධික අඩු වෙනවා. ප්‍රඥා වැටුනොත් සද්ධා අඩු වෙනවා. ඒ නිසා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ මන්ද සද්දෝ අධික පඤ්ඤෝ කියලා තියෙනවා. මේ ස්වභාව ගත්තොත් මේකෙන් භාගයක් සද්ධා වැඩිකම නිසා ප්‍රඥාව මොට කරගත්ත භාගයක්. අනෙක් භාගේ ප්‍රඥා වැඩි කරන්න ඕනේ මට සද්ධා තියුණත් එකයි නැති වුණත් කියන මෙන්න මෙහෙම ජනගහනයක් ලෝකේ ඉන්නේ. ඒ වගේම තියෙන භයානක කෘත්‍යයක් දෙකම සමබර වෙච්ච එක කට්ටයක්. අටුවාචාරින් වහන්සේ සඳහන් කරන අධික සද්දෝ මන්දපඤ්ඤෝ මන්ද සද්දෝ අධිකපඤ්ඤෝ උභය පුත්තෝ කෛරාටික පක්කම් බජත්. දෙකම දන්නේ කා කෛරාටික. ඌ මේ මුළු සමාජයෙන් පාලනය කරනවා. ඌ හැබැයි නිවනට යන්නේ නැහැ. මින් මෙවැනි ලෝකෙකයි මේ దేవතාව දැක්කේ බුදුරජාණන් වහන්සේ ඒක සමබර කිරීමේ ඥාණය අරගෙන කෛරාටික පැත්තට යවදන්නේ. තමනුත් ලෝකයාටත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කළා ඒකට වුණා. ඒක නිසා භාවනාදී පහළ වෙන මේ ශද්ධාව පීයක් අරගෙන එන ගන්නා වගේ තමන්ට මහානි කර වෙන්න ඉඩ තියෙනවා. සීමා වික්ම ගියොත් ප්‍රඥාවත් එක්ක සමවර වුණේ නැත්තම් ඇති වෙන ප්‍රඥාව සමාධිය කාබාසිනිය කරන්න ඉඩ තියෙනවා. ඔය කියන විදිහට ඌව කරන්න ඕනේ නැහැ. මට භාවනාව කොහොමදත් හරියනවා. ඒක නිසා ඔය සද්ධාව ඕනේ නැහැ. බුද්ධ පූජා තිබිලි ඕනේ නැහැ. වන්දනා කරන්න ඕනේ නැහැ. භාවනාවට අහවල් තැන්ට යන්න අහවල් දේ කරන්න ටග් ගාලනකොට අල්ලන්න පුළුවන් කියලා අර මෙතෙක් ආපු පාරට පහරන වචන කතා වෙන්න ඉඩ තියෙනවා. භයානකයි.
එනිසා මේ දෙක සමබර වෙනවා නම් තත්ත ජාතානන් ධම්මානං අනතිවත්ත නට්ඨේන සම්පහන්සනා කියලා භාවනාවේදීම පැනනගින මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සම්බර කරගන්න බැරි නම් ඒ යෝගාවචර එක තැන කරකවෙන්න පටන් ගන්නවා. යාට අර ශ්‍රද්ධාව වැඩි වෙනකොට ප්‍රඥාවෙන් සම්බර කරන්න දන්නේ නැහැ. ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාවෙන් සම්බර කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක මේ කරත් දෙකක් තියෙන රෝදෙක ඒ කරත් රෝදයක් ලොකුයි එක පොඩි නම් ගුණාට අමාරුයි සමබරව කරත් යදී. ගුණා වුණත් අමාරුයි. එක ගුණා තමයි. ඒ වගේම රත්තාචාර්යරත් අමාරුයි. ඒ වෙනුවට අනිත් පැත්ත ලොක් කරලා මේ පැත්ත පුංචි කරොත් යන්නේත් නැහැ. මේ දෙක සමබර වුණොත් විතරයි එකලස කියන එක ඉන්නේ. ඉතින් ඒ නිසා මේකට සතිමත් වෙන්නේ නැතුව අසීමිත සතිය වඩන්න ගියොත් ඒක එච්චර ඥානවන්තකම නෙවෙයි. එතකොට දැනගන්න මේ ප්‍රඥාව කාබාසිනිය වෙලා ප්‍රඥාට හීන වෙලා ප්‍රඥා තුච්ඡ වෙලා ප්‍රඥා ගන්න දෙයක් නැති මට්ටමට ගිහිලා. නෑ මට ප්‍රඥාවයි ඕන කරන්නේ. මම මේ ওই ගමේ උපාසකම්මලා වගේ නෙවෙයි. මම සද්ධාවට යන්නේ නැහැ කියාගෙන යන්න පටන් අරගත්තොත් එතනත් තමන්ගේ වලිගෝඩ ඉඳගෙන වලිගිරි පස්සරි දෙනවා කියන කතාවට එන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක ලේසි නෑ. හොඳම දේ තමයි කල්යාණ මිත්‍රගේ ඇසුරේ කල්යාණ මිත්‍රයන්ගේ ආකල්ප අහලා නිතරම මේ නියතමානීව මම මේ භාවනා කරනකොට උනත් ඒ තුලින් එන සද්ධාව පවා බාහිර සාසනයට වැරදි ආදර්ශයක් දෙන්න පුළුවන්. තමන්ගේ අභ්‍යන්තර සාසනයේත් අසමබර භාවය ඇති කරන්න පුළුවන්. අන්න ඒ දෙක පිළිබඳව සද්ධා වැඩි වෙච්ච කෙනා ගිලිලා නැිනවා ප්‍රඥා වැඩි වෙච්ච කෙනා ගසාගෙන යනවා. මේ දෙකට යන්න දෙන්න. මේ දෙකට වැඩි ඉතාම සමීප සම්බන්ධකමක් තියෙනවා වීරිය සහ සතිය සමාධිය කියන එකේ. මේක ඇත්තට මේ ගාතාවේ ඒ දෙකටයි සම්බන්ධ. ওই පංච ඉන්ද්‍රිය ධර්මවල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් කියන ධර්ම හතර යුගල ධර්ම. ඒ යුගල ධර්ම වලදී සමාධිය යම් වෙලාවක වැඩි වුණා නම් හිත සීතල වෙලා අයිස් පෙට්ටියට දාපු අයි බටර් කෑල්ලක් වගේ ගුලි වෙලා වැඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙන හේම නිදිකිරා වැටෙන මට්ටමට එනවා. කොච්චරද කියනවනම් සක්මනේ නිදිකිරා පටන් ගන්නවා. සමාධියක් තමයි හැබැයි ලෙඩ සමාධිය. ඒ සමාධිය කියන්නේ ලන්දක ඇල්ලක කෙහෙල්ල ගාවක් කරන මිනිස්සේ ඒ කෙහෙල් ගහට කිරිවැදීගෙන එනකොට කෙහෙල් ගහ ඇල්ලේ තියෙන නිසා බිම වැටිලා කෙහෙල් ගහ බිම ඇනිනවා ඤක් ගාල ඇනිනවා ඊපස්සේ කෙහෙල් කන කුඩු වෙනවා. ඉතින් මිනිසු කරන්නේ දෙබලක් දෙනවා. දෙබලක් දීලා අර කෙහෙල් ගනේ බාර කෙහෙල් ගහට දරා ගන්න බෑ. මේ සමතුලිත පොලෝක නෙවෙයි නා. සමතුලිත පොලෝක උනත් කැඩෙන්නේ. ඉතින් එතකොට කරන්නේ මුක්කු ගන්න. අන්නේ මුක්කුවට තමයි වීරිය කියලා කියන්නේ. භාවනා කරගෙන යනකොට ඔළුව කඩා වැටෙන පටන් ගන්නවා. වැක්කරෙන පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරය දැනගන්න ඕනේ මට මේ හොඳ දෙයක් හම්බෙලා තියෙන සමාධියක්. නමුත් ඒක වීරියෙන් සමබර වෙලා නැහැ. වීරියෙන් අනුග්‍රහ ලැබලා නැහැ. ඒක නිසා මම මෙතනදී සමාධියට නතුණයි කියලා කියන්නේ එතන ලැබගත්තයි කියන්නේ. ගිලිලා නැහිනොයි කියන එක. ඊට පස්සේ වීරිය වැඩි වෙච්චාම පුදුමාකාර කලබලයකට එන්න පටන් ගන්නවා. හිත ඇවිස්සිච්ච මීමැසි ගුලියක් වාගේ. අලු ගොඩකට ගලක් ගැහුවා වගේ මොනම තාලකින්වත් අරමුණක නවත්තන්න බෑ. රැට නිදියන්නේත් නෑ. ඉන්න ඉරියව්වක ඉන්නත් බෑ. හැම වෙලාවෙම මේක නිකන් ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒතරු යෝගාවචර දැනගන්න දැන් වීරිය ඕන පමණ ඉක්මෝලා ගිහිල්ලා. එතකොට සමාධියෙන් මේක සමතුලිතේ කරන්න ඕනේ, සමබර කරන් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ධර්මතා දෙක වැඩෙද්දි තමයි හදන්න පුළුවන්. පොතේ බලලා වීර්ය කියන්නේ මේකයි සමාධිය කියන්නේ මේකයි පොතේ ප්‍රත්‍යාරය ඇඳලා කොච්චර ඉගෙන ගත්තත් භාවනාවට බහලා ෆීල්ඩ් එකට ගිය දවසේ ක්ෂේත්‍රයට ගිය දවසේ තමයි පරාදයි. ඔය ඉන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න කට්ටිය පොත්වල ප්‍රත්‍යාරය ඇඳලා තමයි ඔය කතා කරන්නේ. එක එක්කත් ඉඳගෙන භාවනා කරන්නෙත් නැහැ. ඉඳගෙන භාවනා කරන්නට පොත් බලලා ඉන්න වෙලාවකුත් නැහැ. ඔය භාවනා කරන කෙනාගේ සතිය සමාධිය සමාධිය වීර්ය වැඩෙනවා කියන එක ඒක අනිවාර්ය දෙයක්. නමුත් කොර වෙලා වැඩේ වීර්ය වැඩි වෙච්ච ගමන් ඒක සමාධිය කොනහනවා. සමාධිය වැඩි වෙච්ච ගමන් වීර්ය කොනහනවා. මේ දෙකම රතාචාර්යවරේ සමසේ අසුන් දෙදෙනෙක් යොදවන්නසේ හරියට දැනගැනීමේ කෘත්‍යය කරන්නේ සතිය විතරයි. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා බොහොම ආරස්සාකාරීව ලියනවා සතිය කවදාකවත් ප්‍රමාණික වල වැඩෙන්නේ නැහැ. අනික හැම දෙයක්ම ප්‍රමාණික වූ ගමන් හානි කර වෙනවා. සද්ධා වැඩි වුණොත් ප්‍රඥාට කොනහන.
ප්‍රඥා වැඩුණොත් මේ සද්ධාව කොනහන. වීර්ය වැඩුණොත් සමාධියට කොනහන. සමාධි වැඩුණොත් වීර්යයට කොනහන. මේ දෙක දැන ගැනීම කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. කමඨාන් සුද්ධ කරනකොට තමන්ට පුළුවන් වෙන්න ඕනේ මට මේ භාවනාදී මහ පහළ වෙන මේ ආවේග මත හෝ පේන දේවල් මතින් තමන්ට මේ කරගෙන ගිය සතිය වැඩිීමේ වැඩපිළිවෙලට මොන විදිහේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ? ඔය පේන මොනම දෙයකවත් ගන්න දෙයක් නැහැ. ඒ පේන දේවල් වලට තමන් දක්වන ආකල්පේ විතරයි භාවනාවට බලපාන. ඒ නිසා මට මේව කහපාටක් පේනවා, රතු පාටක් පේනවා, නැත්නම් මට මේ විදිහට හිත වික්ෂිප්ත වෙනවා. මේවා සේරම සතියේ බරපතල ආනිසංස. තමන් භාවනා කරන යනකොට මගේ හිත වික්ෂිප්තයි, මගේ හිත එක තැනක තියෙන්න බෑ කියලා කියනවනම් ඒ යෝගාවචරය කියන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂය. නම කියන්නේ පශ්චාත්තාපය. එයා දන්නේ නැහැ මේ සතියක උත්කෘෂ්ඨ කෘත්‍යයට අපි සලකන්න දන්නේ කියලා. එහෙම නැත්නම් සමාජලාවට ඒ පේන සමාධි සංඥා තියෙනවා. නිමිති ඒ දකින දකින එකෙන් අතර විවි වැඳ වැඳ මේක මොකටද පේන්නේ? ඇයි එහෙම පේන්නේ? මෙහෙම පේන්නේ කිය කිය ඒව ගැන කල්පනා කරගෙන ඉන්නවා. අර පටන් ගත්ත මූලික අරමුණේ සතිය පැවැත්වීම දන්නේ නැහැ. දන්නේ නැහැ විතරක් නෙවෙයි. ඒ ඇහුවට කමඨාන් සුද්ධ කරනලා ඇහුවොත් හොඳයි හොඳයි මොනවද දැක්කත් එතකොට තමයි මේ වැඩේට උනන්දුවක්ද ඇති උනේ? එහෙම නැත්නම් වැඩේට බාධාවත්ද කියලා මම ආයෙ බල්ලා කියන්න මට තේරෙන්නේ නැහැ කියනවා. ඒ tie නිසා ආයේ සමාධිය වැඩි වෙලා ලොල් වෙච්ච ගමන් ඒක සම්තිට්ඨාමි ඒක තන හිටිය එතකොට සංසීදාමි මම වතුර ගිල්ල නැහිනවා වතුර එක තන ගිලී නැහිමක් සිද්ධ වෙනවා ඇති වෙන සමාධි සුකේට ලොල් වෙච්ච ගමන් ඒ වෙලාවට ඒක දැනගෙන මේක ඇත්තටම භාවනාවෙන් හටගත්ත දෙයක් නිසා මේක කියන්නේ ධම්මුද්දච්ච කියලා ධර්මයේ නිසා හටගත් උද්දච්චකම මේක ඉක්මවල කාටවත් යන්න බෑ. අපිට අත්‍යවශ්‍ය වූ සමාධිය ඕනේ. මේ සමාධිය එනකොට ඒකට ලොල් වෙන ගතිය, ඒකට ආස කරන ගතිය එක්කම තමයි ඒකේ. එතකොට අපිට කේල් ගෙඩියක පොත්ත ගලවන්න වගේ මදේ කාලා පොත්තල අරලා දාන්න වෙනවා. සමාධිය හොඳයි. නමුත් ඒකට තියෙන මේ ලොල් ගතිය ඒකට කියන්නේ නිකාන්තිය කියලා. නිකාන්ති කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු එකක්. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දම් වලට කියන වචනයක්. යකඩ ඇද ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ සමාධියේ ඇති වෙන මේ බැඳීම, ඒකට තියෙන කෑදරකම නැතුව බෑ. ඒක හරියට තලගුලියක් දෙනකොට තලගුලිය ඔතලානේ දෙන්නේ ටිෂු পেපර් එක. ඒ වගේ සමාධිය දෙන්නේ ලස්සන දවටනේ ඔතලා. අපි මේ දවටනේත් එක කන්න ගියොත් එහෙනම් ඉතින් අමාරු වෙනවා. අපිට මේ දවටනේ ගලවන්න වෙනවා සමාධියද කියන්න වෙනවා. උඹ මට 16ක් වෙනවා මිසක්ක උඹට ඕන ඕන පදවලට මම නටන්න කැමති නෑ. මම උඹට 16 වෙන්න කැමති නෑ. එහෙමනම් සමාධියට නාස්රණ උදාගත් අස්සෙක් වගේ අස්සයාට ඕන ඕන තැන් වල යන්න දෙන්න බෑ. පාලනය කරන්න වෙනවා. ඒක වීර්ය වැඩි වෙච්චාම ඒක නා හිතන්න පටන් අර ගන්නවා. මම මේ පරියන්කේ දැන් සෝවන් වෙන්න ඕන. එන්ට රහත් වෙන්න ඕන කියලා ඉතින් තටවන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ඕන ඕන වෙලාවට කරන්න බෑ. ඒක අර අධික වීර්ය නිසා ඒකට කියනවා අධි වේගය කියලා. එන එකක් බව තේරුම් අරගෙන මේක හොඳයි. දැන් මේ මට්ටම පැනලා. ඒ නිසා වෙන්නේ මොකද්ද? අර දැඩි ආශාව නිසා සමාධිය කෙනෙහිනවා. මෙන්න මේ දෙක සමබර කිරීමේදී වෙනමම සම්පහන්සනයක් කතා කරලා කියනවා තදුපග විරිය වාහනට්ටේන සම්පහන්සනා කියලා. භාවනාව හරියන්න හරියන්න යොදන ශක්තිය යොදන වීර්යය එන්නෙන් අඩු කරන්න ඕන. මම නැවතත් ඒ වාක්‍යය කියනවා. භාවනාව හරියන්න හරියන්න ඒ භාවනාව සඳහා යොදන වීර්යය එන්නෙන් අඩු කරන්න ඕන. පළවෙනි පටන් ගන්න වීර්යයට අපි කියන්නේ ආරම්භ ධාතු කිය. වැඩි පටන් ගන්න. ඊට පස්සේ නික්කම ධාතුවට යනකොට ආරම්භ ධාතුව තරම් කරබල වෙන්න ඕනේ නැහැ. මොකද තත්ත්වයේ තමන්ගේ තික්ක පාලනේ යටතේ. ඊට පස්සේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතුවට යනකොට තියෙන්නේ දිහා බලාගෙන ඉන්න එක විතරයි. මොනවත් කරන්න දෙයක් නැහැ. කරන හැම දෙයකින්ම වෙන්න තියෙන්නේ ඇහැට කුණ වැටෙනා වගේ අවුල් වෙන එක විතරයි. ඉතින් දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. යම් විදිහකට එකලස වැටුනොත් විතරක් ඒක තනවා වඩලා දෙනවා මිසක්කා පද්ධතියට යන්නයි. මේක හුඟ දෙනකොට තියෙන්නේ පටන් ගත්ත තරම්ම තටමඬ පටන් ගන්නවා අන්තිමට. එහෙම නැත්නම් පටන් ගන්න මේදී අවශ්‍ය වීර්යය යොදන්නේ නැහැ.
මේ ඊයේ හරි ගියානේ මට බයවෙනවා දැන් අද එතනින් හරියන්න ඕන කියලා අපේක්ෂා කරනවා. බෑ අද පටන් ගන්නකොට අද ආධුනිකයෙක් වගේ පටන් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවනම් මේ ලෝකෙට බිහි වෙන එක පටන් ගන්නකොටම හුස්මක් ඇදගෙන නෙන්නේ. ඉස්ලාම් කඩ හුස්ම පිට කරන එක ඊට පස්සේ හුස්මක් ගන්නවනේ. ඉතින් ඒ හුස්ම ගන්න අඬාගෙනනේ. අර දූවිලිත් එක පළවෙනි වතාවට හුස්ම ටික ගන්නකොට ඒකට ඇතුළට පීරක් දාලා අදිනවා වගේ ඉතින් චරෑස් ගාගෙන තමයි ඉන්නේ. හැම හුස්මක්ම අන්නේ වගේ හොඳට අත්විඳින්න පුළුවන් නම් ඉපදෙන ගමන් බබෙක් හුස්ම ගන්නවා වගේ ආධුනික හැමදාම එහෙම පටන් ගන්නවා. මම හුස්ම ගැනීම බලනකොට ආස්වාස් ප්‍රස්වාසය බලනකොට දැන් ඉපදිච්ච බබෙක් කොහොමද හුස්ම ගන්න? ඒක තීරණාත්මකයි. අම්මා දැනගන්නේ කොල්ල මලකුණක්ද මේ මූඩ ගබ්බයක්ද ඉපදිච්ච දරුවෙක්ද කියලා දැනගන්නේ චරස් ගෑවිලෙන් තමයි. අඬාගෙන තමයි ලෝකේ උපදින්නේ. ඒ මොකද අර දූවිලියක් ඇදිලා එනවා ඇහැට නිකන් ඇසිඩ් ගැහුවා වගේ. ඉතින් අඬාගෙන තමයි එන්නේ. ඒක කොච්චර හොඳට දැනෙනවද මේ හුස්ම ටික? ආනි වගේ හැමදාම භාවනා පටන් අර ගන්නට ආධුනික මනසක් ඇති කරගෙන ඒකට වීරියක් දඬ වෙනවා පණටක ගන්න වීර්ය. ආන ප්‍රාණයාමේ. ආන එතනදී යොදාගෙන ඊට පස්සේ දැන් ඒ දක්ෂව යෙදීම නිසා තමයින්ට නිසිනින්ද ආනාපාන හොඳට සියුම් වෙලා සූක්ෂම වෙලා දැනෙන්නේ නැති මට්ටමට යනකොට එහෙමම ඒක තැම්පත් වෙන මට්ටමේ වීරිය අඩු කිරීම. ඉතින් මේක නිදර්ශනයක් වශයෙන් කියනවනම් වාහනයක් පාරට දානකොට වාහනේ පාරට දාන්නත් ඉස්සර වෙලා ඒක ස්ටාර්ට් කරනකොටම වැඩියෙන්ම තෙල් ගන්නවා. එන්ජින් එක ස්ටාර්ට් කරගන්න වැඩියෙන්ම තෙල් ගන්නවා. තෙල් අරගෙන ඉවරලා ටික වෙලාවක් එන්ජින් එක දුවනවා කිසිම ගමනක් යන්නේ නැතුව. එතකොට සුද්ධ පාඩුවක් තියෙන. තෙල් පිච්චෙනවා ගමනක් නැහැ. ඊට පස්සේ අපි හිතමු වාහනේ ෆස්ට් ගියර් එකට දාලා පිකප් එක ගන්න වෙලාවේදී හොඳට ගෑස් දෙන්න ඕන. හොඳට ගෑස් දීලා යකඩ කඳ මහා යකඩ ගුලිය ඉතින් මේක හොල්ලන්න එපා. නිශ්චලව තිබුණ එක චංචල කරගන්න ක්ලච් එක අතාරිනකොට එකසර අතෑරියොත් එන්ජින් එක හිටිනවා. ක්ලච් එක දුන්නේ නැතුව හිටියොත් එන්ජින් එක රේස් වෙවි තියෙනවා වාහනේ හෙල්ලෙන්නේ නැහැ. ක්ලච් එක අතාරිනකොට ගානට අර යකඩ ටිකට පනිනවා වගේ හෙල්ලිලා හැප්පිලා ඉස්සරහට තල්ලු කරගෙන යනකොට මෙච්චර තෙල් ප්‍රමාණයට මේ කිලෝමීටර් ගානයි දුවන්නේ. දැන් ෆස්ට් ගියර් එක දක්ෂ රියදුරෙක් ෆස්ට් ගියර් එකට දාලා සෙකන්ඩ් එකට දානකොට ඒ පෙතෙල් ප්‍රමාණයට දුවන කිලෝමීටර් ගාන මීටර් ගාන දෙගුණ තෙගුණ වෙනවා. ඊට පස්සේ තර්ඩ් එකට ටොප් එකට දානකොට තෙල් ප්‍රමාණය දුවන කිලෝමීටර් ගාන එන්නේ වැඩි වෙනව නැත්නම් 1 කිලෝමීටරට යොදාන්න ඕන තෙල් ගාන පළවෙනි ගියර් එකේ දුවනා වගේ නෙමෙයි සෙකන්ඩ් එකේ දුවනවා. සෙකන්ඩ් එකේ දුවනා වගේ නෙමෙයි තර්ඩ් එකේ දුවනවා. ටොප් එකේ ෆෝර්ත් එකේ ටොප් එකේ දුවනවා නම් හැබැයි ඒ ගැම්ම ගන්න වෙලාවේදී ඒ සෙල්ලම් කරන්න බෑ. මේක කරත හැකි කාර්ක පල්ලමක නම් තියෙනවා. එතකොට මේ යෝග ඒ ඩ්‍රයිවර් දන්නව පටන් ගන්නකොටම තර්ඩ් එක උනත් පික් කරන්න පුළුවන් කියලා. නමුත් හිතන්න කාර් එක තියෙන තැන්නේ නම් එයා හරියට දැනගන්න ඕනේ පළවෙනි ගියර් එකේ ටිකක් තෙල් වියදම් වුණාට ගැම්ම ගන්නකම් කොච්චර පුරුදු කාර් එක උනත් පටන් ගන්නකොට ප්‍රවේශමෙන් පිකප් එක දෙන්න ඕන. ඊට පස්සේ තර්ඩ් එකට තර්ඩ් එකට දානකොට එnde යොදන තෙල් ප්‍රමාණයට සාපේක්ෂව දුවන දුර ප්‍රමාණය වැඩි වෙනවා. මෙච්චරම තමයි භවනාදී. මේ මහ යකඩ කන්දක් සන්තාරේ බැඳලා තියෙන තනි තෘෂ්ණාවක් මේක ගලවලා සීලක පිහිටලා සමාධියකට ගන්ඩ කවදාකවත් හිතන්න එපා ඊයේ සමාධිය අද ඇවිල්ලා උදව් කරයි කියලා. එහෙම හිතුවොත් ඒකේන භාවනාවේ බරපතලකම දන්නේ ධර්ම ගෞරවයක් නැ මේකේ බරසාරකම දන්නේ. ඒ නිසා හැමදාම සීලි පුදවිලි සලකලි කරලා හිතට යාප්පු වෙලා දෙන්න තියෙන දේවල් දීලා පටන් ගන්නවා. පටන් ගන්න හරියාගෙන එනකොට හිමීර දැනගන්න ඕන ෆස්ට් එකේ වැඩි වෙලා දිවන්න ගත්තොත් තෙල් පිච්චෙනවා වැඩි. පුළුවන් තරම් ඉක්මනට සෙකන්ඩ් එකට දාගන්න ඕන. සෙකන්ඩ් එකට දාලා පුළුවන් තරම් ඉක්මනට තර්ඩ් එකට දාගන්න ඕන. ඒ සර ටොප් එකේදී තමයි වැඩි යන්නේ. ඒ නිසා ඉක්මනටම අඩුම තෙල් ප්‍රමාණයක් වියදම් වෙන සුදුසු ගියර් එකට දාගන්න එක අද භවනා ලෝකේ අන්ධ භූතයි. එක්කේ කොට අක්කත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ බුරුම ස්වාමීන් වහන්සේලා මේක කොච්චර හදාරලා තියනවාද කියනවනම් ඒ නොතේරන කමඬ 150ට වැඩිය වග කියන්න ඕනේ ගුරුවරු. මොකද මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු මේ ධර්ම දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කියලා දෙන්න ඕනේ පොඩි එකෙකුට වගේ. දැන් අපිට පේන ලොකු ලොකු මිනිස්සු මෙතන ඉන්නවා කියලා. භාවනා ලෝකේ ඔක්කොමලා අතදරුවෙක් තරම් නැහැ. කිරිදරුවෙක් තරම් නැහැ.
ඒකට කියලා දෙන්න ඕනේ වෙහෙස නොබලා. ওই තටමඬ එපා අනවශ්‍ය වෙලාට. තටමණේගේ ප්‍රයෝජන හම්බ වෙනවා නම් එන්නේ භාවනාවට අnderලා ඇඟිලි ගහේ මඩකොල යන්නරින්. අනිද්දාසේ පටන් ගන්නකොට ආයෙත් ආදුනිකෙක් වාගේ අවස්ථාව බලලා යෝගේ බලලා යන්නරින්. එතින් මේකට සමාධිය සක්මනද පරියංකේද හරියට යොදලා ඒ කටවිසික සම්පාදනය කළ දිනචරියාවක් හදා ගන්නවයි කියලා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. මේ අපි එක පැත්තක ඉන්නේ. ගෙවල් දොරවල් ගියාට පස්සේ දැන් අපි යමපල්ලොත් වට කරගන්න ඕනේ නෑයෝ කියලා જાතිය. අයියෝ ඊට පස්සේ කක්ක ගොඩයි. මෙහෙදි කරලා බලන්න පුළුවන් තරම් සමාධියකට එන්න අමාරුයි. ඒක පුංචි දෙයක් නෙවෙයි. ආවට පස්සේ තදුපක විරිය වහනට එනේ ඊට ගැළපෙන වීරිය ප්‍රමාණය. යෙදවීමේදී මුලදී භාවනා ආරම්භයේදී මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන අරමුණ මෙනෙහි කිරීම මෙනෙහි කරලා ආස්වාසේ ආස්වාස වශයෙන් හඳුනාගෙන ප්‍රසවාසේ නෙවෙයි කියන තොරතුරු හොයා ගැනීම ප්‍රසවාසේ ප්‍රසවාසයෙන් මෙනෙහි කළ මේක ආස්වාසේ වෙන් වෙන විමසුන් නොවන නැත්නම් ਵਿਚාර බුද්ධිය යොදන්න කද්දාක පුංචි කළ සලකන්න බෑ සෑහෙන වීර්යක් ඕන. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා අරමුණ දැපෙන දමාගෙන අරමුණ මේචල් කරගෙන ආම්බම් කරගෙන එනේන ආස්වාසයක් දැන් ඉපදිච්ච බබෙක් වගේ බලන් ඉකට ගන්න. එනේන ප්‍රසවාසයක් දැන් ඉපදිච්ච බබෙක් වගේ බලන. බලලා ඒ තොරතුරු ටික ගණ්ඩ තමන්ට විශ්වාසයක් එයි මේ විදියට ගියොත් නම් තව විනාඩි 10ක් යනකම් මට කෙලින් ආනපන හිත පවත්වන්න පුළුවන් කියන වගේ විශ්වාසය එනවා. මීගාටින ආස්වාසය මට සැකයක් නෑ මට හිත පිට යන්න දෙන්නේ නෑ. විත විත යන්නේ දැන් මේකට අල්ලලා තියෙන කියලා ඒකට කියනවා අපි මූණට මූණ දාලා ඉන්නවයි කියලා ආස්වාද ප්‍රසවාසය මූණට මූණ දාලා අන්න එතකොට දැනගන්න ඕනේ දැන් හිමීට අර මිනේ කිරීම ටික අඩු කරලා නිින්ද යන බබෙකුට නැලවිලි කවි අඩු කරනවා වගේ අඩු කරලා යන්න ඇරලා හැබැයි තොරතුරු ගන්න ඕනේ දිගටම මිනේ කරමින් බලනකොට ආස්වාද ප්‍රසවාසය තොරතුරු කොහමද මිනේ නොකර ඉනකොට කොහොමද කියලා බැලුවොත් මිනේ කරනකොට වඩා මිනේ නොකර බලනකොට විවේකීව තොරතුරු ගන්න පුළුවන්. හැබැයි යම් මෙහෙකින් එක බැරි නම් ආය යන්න මිනේ කිරීම. ගිහිල්ලා ආය කීකරු කර ගන්න. කීකරු කරගෙන ඉවරලා ඒ තොරතුරු ගන්න පටන් ගත්තාම ටික වෙලාවක් යනකොට කිසිම මිනේ කිරීමක් ඕනේ තොරතුරු වැක්කරෙන්න පටන් ගන්න. තේරෙන පටන් ගන්නවා ආසස්පස්වාසී කවදාකවත් නොදැක තරම් සූම් අවස්ථා අති සූක්ෂම අවස්ථා නැති තැන ඉඳලා ආස්වාසය පටන් ගන්න ඇති ඒකල නැති තැනට ගෙවෙන්නේ නැහැ නැති තැන ප්‍රසව නැතනකට තින්දලා ප්‍රසවාසය පටන් ගන්න ඇති ආය ප්‍රසවාසයෙන් නැතනකටම ගෙවෙන්නේ ඇති අර සූක්ෂම දේවල් බලනකොට පේනවා මෙනෙහි කරමින් කරන්න බෑ ඊට කලින් මෙනෙහි කිරීම හැලිලා එතකොට නමුත් වීරියක් තියෙනවා ඒක ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරියක් කියලා කියන්නේ මේ ආස්වාස් ප්‍රසවාසයේ විස්තර හොයන්නේ මේක බුදුන්ව වගේ ගෞරව කරලා මෙතන සියලු සද්ධර්මයේ තියෙනවා කියලා හිතලා මේ හරහා තමයි සංඝයා වහන්සේලා බබලන්න පටන් ගත්ත කියලා දන්න නිසා ආනාපානයේ සියුමුණත් ගුරුසුණත් සංගවිචිුණත් නැවතමැතිුණත් තිබිලා ගියත් මුළු ධර්මයේම තියෙන්නේ මේකමයි කියලා ඒ ආනාපානෙම බලාගෙන හිටියොත් බලන්න පුළුවන් නම් තමන්න තේරෙන පටන් අර ගන්නවා නිවන් දකින්න දඹදිව යන්න ඕනකම නැහැ ආය යටදී. යන්නේ යන තැන නිවන තියෙනවා මෙතෙක් කල් අපි හිතුවේ අතන මෙතන හොයපු නිසා තමයි වැඩි වැරදුනේ කියලා. ගිය පාර රිට්‍රීට් එක ඉවර වෙලා එක් උපාසකම්ම කෙනෙක් මයික් එක ඇදලා අරගෙන හොඳ කතාවක් කිව්වා. උපාසකම කියව බණක් ආගෙන හිටියලු මේ ධම්මජීව කියන අහමතුරුම තමයි බණ කියලා දෙන්නේ. ඉවරලා ඇහුවලු ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම පැත්තක තියලා දිගටම ආනාපාන බැලුවොත් රහත් වෙන්න පුළුවන්ද කියලා. මට එහෙම හිතෙනවා. ඊට පස්සේ මම කිව්වලු මේ ගොන් එල දෙන්න යන්තම් ඒක තේරුණා නම් ඇති කියලා එදා ඉඳලාලු භාවනාව පටන් ගත්තා. මේ එල දෙන්නුන්ට කවදා තේරෙයිද මන් දන්නේ. මේගොල්ලෝ ඔක්කොම කහ පාට එළිය හොයන්න යනවා, රතු පාට එළිය හොයන්න යනවා, උඩ යන ඒවා පටන් ගන්නවා, යට යන ඒවා බලන්න පටන් අර ගන්නවා. අර ආනාපානේ පාවා දෙනවා. ඒ තාක්කල් ආනාපානට ආනදර කරන තාක්කල් සත්‍යයෙන් තොරයි. ධර්මයෙන් තොරයි. එනිසා ඕන ආනපන ලක්කපු දෙයක් ඕන කරදරයක් ආපු දෙයක් මට පුළුවන් ආනපනත් එක්ක සම්බන්ධය පවත්වන්න කියලා එන්න එන්න වීර්ය යොදින එක අඩු කරලා ප්‍රඥාව වැඩි කරලා ධර්ම ඕජාව ආනපනේ පෙන්වන්න හදන දෙන්න හදන ඒ සූක්ෂම ධර්ම කොටස තින්තපෝන කඩදාසියක පෑනක් තිබ්බහම
මේ ෆවුන්ටන් පෙන් එකක්. ඒ කඩදාසියේ තින්ත ටික ඇද ගන්නවා වගේ මේ ආස්වාද ප්‍රසවාසයේ මේ සුකුම සියුම් විස්තර ටික හොයන්න ගියාම මේ නාසයේ අග තියෙන මේ සෙල්ලමේ අපිට තේරෙන පටන් ගන්නවා තාටමල කවදාකවත් මේක ගන්න බෑ. ඒක නිසිනින්ද වෙන තැනට එනකන් තටමඬව. නිසිනින්ද ගෙතෙන් දිනකන් ආම්බම් කර ගන්න ඕන. කීකරු කර ගන්න. ආන්න එතෙන් ආවට පස්සේ ප්‍රයත්න කිරීම අතහැරලා ඒකට රංගනේ රංගෙන් දිඩ අරින්න ඕනේ. මතු වෙනවා. පීරගෙන යනවා. ඉවර වෙනවා. ආශ්වාසයත් එච්චරයි ප්‍රශ්වාසයත් එච්චරයි. මෙන්න මේක දිහා අනුංග එකක් වගේ අනායාසයෙන් එහෙම නැත්නම් ප්‍රයත්න නොකර මේ බලානින්න ඉඳිල්ල නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන මේ සුවසේවාව එහෙම නැත්නම් අපිට සලකන ආත්ථිත භාවය නැත්නම් හිතසුව බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති වූපසමේ. මහණෙනි මේ සමාධිය වඩන ලද ආනාපාන සති භානාව සාන්තයි. සාන්තයි කියලා කියන ප්‍රයත්න කරන දෙයක් නැහැ. ඉබේම තොරතුරෙනවා. සන්තෝෂේව පනීතෝච ඉතා මිහිරියාවක් එකේ තියෙනවා. ආස්වාසය ආස්වාදයක් වෙන තැනට යනවා. හැම හුස්ම රැල්ලකම පණේන. හැම හුස්ම රැල්ලකම ආහාර තියෙනවා. හැම හුස්ම රැල්ලකම බුදුන් ජීවත් වෙනවා. ආස්වාසය ආස්වාදයක් වෙන තරමට මේක ප්‍රනීත වෙනවා. සන්තෝෂේව පනීතෝ. අසේචන කෝච මහන්නේ කිසිම දෙයක් අලුතෙන් හොයන්න ඕනේ ආස්වාසයේ උප්පත්තියෙන් හම්බෙච්ච සම්පත්තිය. ඒකට මේ මැටි අනලා කසින මණ්ඩල හදන්න ඕනේ. සෝහනට ගිහිල්ලා අසුව බලන්න ඕනේ. බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා බුද්ධානුස්සතිය වඩන්න මොකක්වත් කරන්න ඕනේ. ඉඳගත්තර පස්සේ අපිට මේ මනුස්ස ජීවිතයත් එක්ක හම්බෙච්ච ලොකම දෑවැද්ද. නමුත් මෙතෙක් කල නොසලකා අරපු නොසලකපු මොදි මේකේ තියෙන මේ ප්‍රණීත භාවයස අසේචනක භාවය පිළියම් කරන දෙයක් න නොමිලේ ලැබෙන්නේ අනායාසෙන් ලැබෙන්නේ. සුකෝච විහාරෝච මෙන්න මේකටයි සුඛ විහරණය කියලා කියන්නේ මේකෙන්තර හැම වෙලාවෙම කඹරන මේකෙන්තර හැම වෙලාවෙම හිත කෙලෙස් මේකෙන්තර හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා මේකෙන්තර හැම වෙලාවෙම සංස්කරණය කරනවා මේක විතරයි සංස්කරණය නොකර සකස් කිරීම නොකර වෙන දේ දිහා බලා ඉනකොට වීරියක් ඇත්තේම නැත. එතකොට ඊට ගැළපෙන වීරිය යොදවනවයි කියලා කියන්නේ යමක් නොකර සිටීම පුහුණු කරනවා කියන්නේ. යමක් නොකර වැඩේ යන්න දෙන එක පුහුණු කරනවා කියලා කියන්නේ ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දාන වෙලාව. දැන් තියෙන යන්ත්‍රත් එක බලනකොට ඕනේ ආශ්‍රන්තරාවක් යම් ප්‍රමාණයක උඩට යනකම් ඒකේ කැප්ටන් නැතේ තමයි වගකීම තියෙන්නේ. එයා ඒ වෙලාව කියන පරිතද කරපල්ලා කැබින් එකේ ඉන ක්‍රූ එකත් ඒකේ තම තමගේ ආසන වලට යන්න මම උස්සන්නයි හදන්නේ කියලා අනිවාර්යෙම කියන. නේ අපි ඉන්නේ දැන් ඔන්න උස්සන්න හදන්නේ ඔක්කොගෙම සහයෝග වුණ හෙල්ලෙන්න පෙරලෙන්න බයි හිර කරගන්න ඉල්ල තද කරගන්න. ඉතින් උස්සගෙන ගිහිල්ලා මීටර් 100 උස්සපු ගමන් එයා බෙල්ට් එක ගලවලා ඕනනම් ඉන්නේ කියලා කියනකොට එයාට ඕනේ නම් සම්පූර්ණ වැඩපිළිවෙල ඊට පස්සේ යන්ත්‍රයට දාන්න පුළුවන්. හැබැයි යන්ත්‍රයට දැම්මයි කියලා බුදියන්න බෑ. ඒ යන්ත්‍රේ මීටර් දිහා බලාගෙන එක එක පැතිවලින් සම්බන්ධීකරණය කිරීම පිළිබඳ ලකුණු තියාන තියාන යනවා. එක එකනත් එක සම්බන්ධීකරණය කරනවා යන්ත්‍ර සම්බන්ධ කරනවා එයාපෝට් එකේ ඉන්න ඒ ටවර් එකේ ඉන්න එකනත් සම්බන්ධීකරණය කරනවා. එහෙම කරන ගමන් මේ අපි ඕටෝ පයිලට් එකෙන් දානවා කියන්නේ ස්වයංක්‍රීය වැඩේ වෙන්න හදනවා කියන එක. මේක තමයි අපි දන්නේ නැති. අපි හැම දෙයකම ඇඟිලි ගහලා පුරුදු වෙලා ඉබේ කරනොත් ඇඟිලි ගන්න නොකරනොත් ඇඟිලි ගන්න. ඉතින් මේ වැඩේ තමයි බුදුරජාණන් කියන්නේ මේ අනායුහං කියලා නොකරම ඉන්නෙකුත් නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්තම් අපපතිට්ටම් කියන විදියට අනායුහං කියන විදියට ඔක්කොම හරි ගස්සලා දඟලලා කලබල වෙලා මම තමයි තීරම කරන ගම කරන බබාහම කියලා හිතන කරන එකත් බෑ මේකේ. නොකර නිකන් ඉඳලත් බෑ. පටන් ගන්නෙදී කරපන්. ඇදපන්. කඹරපන්. දඟලපන්. තටමපන්. කී කරුණාට පස්සේ මේ යන්න දෙනවා. එක දවසක් යනකොට භවනා කරගෙන එක විනාඩියයි තටමන්න ඕන වෙන. එක විනාඩියයි භවනා කරන්න ඕනේ. එතකොට ඉබේම හිත අර සමාධිගත තත්වෙට එනවා. මේ දවස් තුනේ රිට්‍රීට් වල ඒක වෙන්නේ නැයි වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. දවස් 10 වගේ එක නේද? දවස් 3ක් එක දිගටම එකම ආහාර වේල එකම තැන බුදියලා එකම කට්ටියත් එක්ක ඇසුරු කරලා භවනා හරියනවනම් ඉඳ ගන්න ප්‍රමා විතරයි. ඒ ටික වගේ වෙච්ච ගමන් හිත එහෙමම
නිදි පොළේ පුරුදු නිදි පොළේ නිින්දකට වැටෙනා වගේ මේ සමාධිය එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය වීරියක් වදන්න ඕනේ මේක පිළිබඳව දැඩි අවධානයක්. ඒකට කියනවා ආසන්න උත්සන්න අවධානයක්. හැබැයි මෙනෙහි කිරීම, දාඩිය දෙමිලි මොනවත් නැහැ. අන්න ඒ විදිහට මේ භාවනා කිරීගෙන යනකොට ඊට ගැළපෙන වීරිය පැවැත්වීම සම්පූර්ණ හුරස්පරස් දෙයක්. නිකන් හිටියන් කියනත් බෑ, දඟලපන් කියනත් බෑ. අවශ්‍ය වෙලා දඟලන්න ඕනේ, අවශ්‍ය වෙලා නිකන් ඉන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ සමාධිය නැතුව පටන් ගන්න වෙලාව, පරියංගේ පටන් ගන්න වෙලාව දීටි ඒ සකස් කිරීම කරලා, ඒකලස් කිරීම කරලා හරි ගසන්න. යන්ත්‍රය හොඳට දුවන්න පටන් ගත්තට පස්සේ යන්ත්‍රයට බාර දෙන එකයි තියෙන්නේ. මේ නිසායි අද පෞල් ජීවිත අසාර්ථක. ඕන් නැති මිනිස්සු ඕන් නැති හැම එකටම ඇඟිලි ගහන්න ආදරේ. දැන් හදන තරුණ ජනතාව තන්නේ කර දෙමෝපියන්ට වෛර කරනවා අපේ ජීවිතේට ඇඟිලි ගන්න වැඩි කියලා. දෙමෝපියෝ නම් හැබැයි පුදුම විදිහට දරුවෝ ගැන හිතලා දරුවන්ට සියලු සපහසුකම් දෙනවා. ජීල ආදරේ වශයෙන් ඒ දරුවන්ගෙන් අරම අහන්න ගියා මේ දරුවන්ට දෙන්නේ. දැන් කරුණාක ලෝකවල පැත්තකට වෙන්නේ. අපිට මේ ජීවිතේ ජීවත් කරවන්න දෙන්න. උන් බැන්දට පැත්තේ ත්‍රින් ගන්නවා ගෙදෙට්ට. ගහ උණුතරක් කරනකොට වක් කරන්න පුළුවන්. ඉතින් කියන්නේ අනේ අම්මා ශස්ත්‍රජන ඕන ධම්මට අරකයි මේකයි කියලා කියනවා. හැබැයි කියන්නේ ඵලයන් අපිට ජීවිතේ ජීව අපේ පවුල කන්න දෙල ඵලයන් කියන්නේ. කියන්න විදිහක් නැහැ. අම්මලා හිතන්නේ කොහොද අනේ පොඩි උන්ට තේරෙන්නේ නැහනේ. ඔය වැඩේට තේරුම් ගන්න දෙයක් නැහැ. වැඩේ කවුරුත් දන්න වැඩේ බැන්දට පස්සේ කරන එක. කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ. කරුණා කරලා උන්ගේ වැඩේ කරන්න දීලා අයින් වෙන්න. ඒ වැඩේ දන්නේ නැති නිසා ආද උපදීන හැම දරුවෙක්ම විශේෂයෙන්ම මේ දියුණු සමාජයේ දෙමව්පියන්ට වෛර කිරීම විනෝදාංශයක්. මොකද හේතුව දෙමව්පියෝ අර අවශ්‍ය වෙලාවේ වීරියෙන් වැඩි කරනවාද යන්ත්‍රයට වෙන්නදල්ල අයින් කරන හැටි දන්නේ නැහැ. ඒක මේ දෙමව්පියෝගේ තියෙන මේ මොකද්ද ඒකට කියන්නේ මන් දන්නේ. මට උනේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. දරුවෝ 11 දෙනෙක්ගේ මම නම විනියා. ඉතින් අම්මට මාව නාවන්න කරන්න වෙලාවක් නැහැ. උදේ ගණන් කරලා එළියට දානවා. ඇන්දයට ගණන් කරලා ඇතුළට දාන එක විතරයි. එන අපි පොල් ගස් නගිනවද නානවද බෙල්ල කඩාගත්තද කියලා. අප්පච්චි පොල්ලක් තියාගෙන ඉන්නවා. ඔළුවෙන් උඩ තුවාල කරගත්තොත් මැරණකම් ගන්නවා. අනික කෝණේ කඩාගත්තාම මට කරන්න දෙයක් නැහැ. ගෙදෙට දෙනගාපුවාම මට පැහැදිලිවම කියනවා මහත්මේ මේ වෙලා තියෙන්නේ මේ මට ওই දරුවෙන් මැරුණා කියලා ගානක් නැන්නේ 11ක් ඉන්නවනේ. දැන් ඉන්නේ එක දරුවා නම් ඌ මැරුණාම මොකද වෙන්නේ අම්මට තාතරයි. දරුවෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. උන්ට සෙල්ලම් ජීවිතයක් නැහැ. මේ ඇඟිලි ගැහිලිදී ඕකම තමයි ආනාපානටත් කරන්නේ. ඒක හැදීගෙන වැඩිගෙන එනකොට උර තල්ල කඩා ගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වැරදිනවා වරදිනවාමයි. වැරදුනට පස්සේ මැරෙන්නේ නැහනේ, හුස්ම ගන්නවනේ. ඔක ආයෙසරයක් බලන්න අවස්ථාවක් දීලා ආනේ සෙල්ලම කරන්න දන්නේ නැත්නම් මේ විසත්‍ය ගානමති වූ මේ තෘෂ්ණාවයකට වෙන්න බෑ. දෙවියන් වෙනවා මේ භාවනා කරන කියන භාවනා කරනවා කියලා කරන අමනකම්. ඒක පැත්තෙන් හයියෙන් මිරිකලා අල්ලනවා. අනිත් පැත්තේ යන්න ආරනවා. ඉතින් අන්තිමට බලනකොට නරබුත ඔයිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. නමුත් ඒ කියන්නේ භාවනා ජීවිතය අසාර්ථක නිසා නෙවෙයි. මේකේ පදම දන්නේ නැහැ. මේකේ හරියට කලාව දන්නේ නැහැ. ඒ කලාව දැනගන්න අපිට උදව් කරන්න නැත්නම් තමයි අපි කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ. ඒ වගේම අපිට යම් වෙලාවක කලාව අහුණා නම් අපි නොමසුරු අනික් කටත් එක බෙදා ගන්න ඕනේ. බෙදා ගන්නේ තමන් කරපු අත්තරදි ටික කියමනේ පමණයි. කියන්න ඕන ටික බුදුහාමර පොතේ කියලා තියෙනවා. අපිට තියෙන මේ වැඩේ මාත් කරලා තියෙනවා. මටත් උහුම වැරදිලා තියෙනවා. මෙන්න මෙහෙමයි උනේ. හැබැයි ඉතින් මම අත් බේත් වලින් තමයි සනීප කරගත්තේ. ඔකට විශේෂම උත්තර නෑ. ඔකට වෙනම গোল্ডන් ෆෝමියුලා එකක් නෑ. දන්න ටිකෙන් කරපන්. අතාරින්න එපා. එච්චරයි මේ භාවනා ජීවිතේ රහස. ඔය මොන්න දෙයක් වෙලා හරි අතහැරියොත් ඒ මනසya කරන වචන නාස්තිකයි. අඬා වැටිලා. නේ අතහැරුවා වගේ පෙන්නලා ඉඳලා වැඩේ පටන් ගන්න. යුද්ධදී පෙරදෙනවා නම් අපි සෙනඟ ගන්න ඕන බැරක්කෙට. අන්න කියනවා උඹලා ගහපු හැටියට උඹලා විසිරලා වැඩි. ඒසර බැරක්කෙට ආපහු කතා කරනකොට හිටින්නේ පෙරදිලා ගන්නවා වගේ කියලා. හරි විරුද්ධ පක්ෂය ජයකෙහිලි නංගන්න හදනවා. ඔය බැරක්කෙට අරගෙන පාඩම් උගන්වලා දීලා මෙන්න මෙහෙමයි ඊට පස්සේ අපි ගහන්නේ කියලා ආය යනවා. එහෙම නැතු එක සැරෙන් දිනපු යුද්ධ ලෝකෙද.
ওই විජිතපුර සටනට යන වෙලාවේදී විජිතපුර බලකොටුවේ යනකම ගැමුණු කුමාරයා ගහගෙන ගාන ගියේ අන්තිමට විජිතපුර බලකොටුවේ ඇතුලේ විශාල සංවිධාන තිබුණේ. ඉතින් ඔක්කොම බලසේන ඇරගෙන ගිහිල්ලා ප්‍රධාන බා කවුළුව දොර කවුළුව කඩන්න තමයි අමාරුනේ, කඩන්න බෑ. ඒකට ගිහිල්ලා කඩලතා ගහනකොට තාපේ උඩ ඉඳලා උණු කරපු ඊයම් වැක්කිරුවක් පිට උඩට ඇතා ආගිරි ගාගෙන පස්සට බැස්සා. බසවක්කුළුම දක්වම පස්සට ගියා. හිතාගන්න උණු කරපු ඊයම් වක් කරපුවාම ඇතෙක් වලට මොකද කරන්න කියලා. හැබැයි ඇතා කිපිලා හිටියේ හොඳටම. ඇත්ගෝ විශාල පිටසක් එකතුලා වතුරේ බැස්සලා අර පිච්චිච් තුවාලෙට ගෝණි වලට ගිතෙල් දාලා වහලා එලවල ඇරිය ඇතා පෞසරයා. ඌ ගිහිල දීපහම දරබාවට මේක හෙල්ලෙන්න පටන් ගත්තා. මිනිස්සු මේ හොර ගස් වගේ අඩි 60 70 ගස් 100ක් විතර එකතුලා ගිහිල දොරට දෙපාර තුන් පාර ගහනට දොරබාව කඩාගෙන ගියා. අර බස්සට බලන යන වෙලාවේ ඇතුලේ හිටපු කට්ටිය හිතුවේ දුන්න සිංහලයට ඉවර වෙන්නම කියලා හිතාගෙන. නමුත් පස්සට ගියේ ඒ වේගෙම ඒ තුවාලෙම ඇවිල්ලා ආයෙ ගහන. ඉතින් වගේ අපේ ජීවිතේ භාවනා ජීවිතේ කොතනකදී හරි අපි පාවා දුන්නොත් එනතන් අනේ මේක හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ මනුස්සයාට එලවත් නැහැ මෙලවත් නැහැ. ගෙදර ගියාම ගෙදර මිනිස්සුත් ඔච්චම් කරනවා. උප්පණ්ඩෙනකන ඕ කෙලින් නිවන් දකින්න කියන්නේ තනියම කියන්නේ කෙලපුණානේ. ඕකනේ කියන්නේ අපිත් එක්ක ඉඳලා රැයට කාලා බුදියාහන් කියන මොකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් යස් කියන්න වෙනවා. ඒක උනාට ගණන් ගන්න එපා. ආයෙසරයක් නැගිටින්න ආයයන්. ගියාට පස්සේ Tamange අත්වැරදි ටික විතරයි එකම ගුරු රැවෙන්නේ. වෙන්න මොකක්වත් නැහැ. බුදුරජාණන්සේ දහසක් නයින් පෙන්නලා තියෙන්නේ උඹට උඹේ අත්තරදි ටික ඇර ඔය කවුරුවක්වත් නැඹ ගලවන්න පුළුවන් කියලා. හිතනවා නම් ඒ හිතන හැම වෙලාවෙම උඹේ ආත්ම ශක්තිය බාල්දු වෙනවා. අත්තරදි ටික තමයි අපිට තියෙන නැවත නැවතත් කරන්න හැම වෙලාවෙම අපි කො දැඩි ග්‍රහණයකට ගන්නවා. එහෙම නැත්නම් සැහැල්ලුවට අල්ලනවා. මේ දෙක අතරමැද තියෙන ලස්සන පදමක් එම වෙලාවම හරියන්නේ. නමුත් හරියන්නේ වෙලාවේ බුදුහාමුදුරු සී වෙනවා. අනේ බුදුහාමුදුරුත් මේකනේ මේ වෙලාවේ කරන්නේ ඇත්තේ. බුදු වුණා නම්, රහත් වුණා නම්, සෝවාන් වුණා නම් හැම කෙනෙක්ම මෙතන මේ ජීවිත පරිදුවෙන් අභියෝගයකට ලක් වෙලා කිසි කෙනෙක්ගේ සරණක් නැහැ. තමන්ම ඒකට උත්තරේ හොයලා හරි ගිය වෙලාවේ ඒ ලැබෙන ප්‍රතිඵලය කාටවත් කොපි කරන්න බෑ. කාටවත් කොපි කරන්න. මොකද තමන්ගේම ක්‍රමවලින් තමන් ගොඩේ. තමන්ගේම ප්‍රශ්නේ, තමන්ගේම සංකලනයකින් ගොඩ එන නිසා යමෙකුගේ ඥානයක් තව කෙනෙකුට කොපි කරන්නත් බෑ, හොරකම් කරන්නත් බෑ. ඒ වගේම තව කෙනෙකුට දෙන්නත් බෑ. එයාට කියත හැකි ඔయిత වැඩි අමාරුකම් වලට මමපත් උනා. මෙන්න මේ විදිය කෙරුවේ. ඒ නිසා බලාපොරොත්තු සුන් කරන්න එපා. මේ වෙලාවේ පස්සට ගියට කමක් නෑ. ආයෙ කරමු. එහෙම කරගෙන කරගෙන යන වෙලාවේදී යම් වෙලාවකට යෝගාවචරයට හිතෙනවයි කියලා හිතමු අපි. අදිෂ්ඨාන ශක්තියක් ප්‍රශ්න නම් එයි. නමුත් මින් මනසට මට තේරෙනවා මට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙනවා. පහුවෙලා හරි මමයි දිනන්. මේ දිනන මේ හටනකයි යෙදිලා තියෙන කියලා තේරුන දවසේ ආයි නිවනක් ඕනේ නැහැ. ඒ ශක්තියටම තමයි හැකි සංඥාව කියන්නේ. ඒකට තමයි කියන්නේ සක්කෝගය. හැකි සංඥාව. ඒ හැකි සංඥාවට පස්සේ ඉතින් අහන්න දෙයක් නැහැ නිවන කියන එක. මේකේ තවන පියවරක් පියවරක් පාසා නිවනටම තමයි යන්නේ. තම හම්බෙලා නැතුණාට බුදුරජාණන්සේ කියලා දෙනක දායජ්‍ය පරිභෝගෙන් ඉන පරිභෝගෙන් පාවිච්චි කරන්න කියලා. මේ බුද්ධ ආදිත්ත මෙන්නන්සලා ගියේ මේ පාරේ තමයි. උන්වහන්සේලා අපිට කොහොමද කියන්නේ? නිර්ලෝභීව දීලා තියෙනවා රහතන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන ඵලයේ උඹට විශ්වාසය තියෙනවනේ දැන්. ඔය විශ්වාසය කඩන්න බෑ. හැබැයි මේ විශ්වාසය කවදාවත් පොත් බල්ලා ගන්න බෑ. ගුරුරුගේ ආශිංසයෙන් ගන්න බෑ. දන් දීලා ගන්න බෑ. ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. කාට හරි දෙන්න බෑ. භවනා කරනවා කියන එහෙම නැත්නම් මේ පරිේශනේ යෙදෙනවා කියන මේ කටයුත්ත. ඒ නිසා නිවන් දැක්කවක්. භවනා කළත් නිවන් තාම නොලැබුණත් භවනා ජීවිතේ දිගට යෙදිලා ඉන්න මනුස්සයාට දෙයියෝ පවා වඳිනවා. මොකද මේකේ කාටවත් අභියෝගයෙන් තොරව ජයලාගෙන නැහැ. අවසාන භවයේ බුදුරජාන් වහන්සේ කොච්චර දෝ වැරදි වැඩ ගොඩක් කරා. හැබැයි උන්වහන්සේව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ලැජ්ජිතව නෙවෙයි එකල කිව්වා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. මනුෂයාට කරන්න තියෙන මෝඩ පරිේශන ගොඩාක් මම කපල හැරියා. මම ඔයාලට කරන්න තියෙන ටිකයි ඉතුරු කරලා තියෙන්නේ. එන්න මෝඩ වැඩ කරලා
අත්තකිලමතාන යෝගේටි කියලා මෝඩ වැඩ කරලා ගන්න තියෙන දුක් රාශියක් මම මූලධර්ම මාර්ගෙම කපලා ඉවරයි. බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. උඹලට යන්න තියෙන වෙන්නේ මේ පාරේ. මම මේ දෙපැත්තේ වැටෙන ගහලා තියෙන්නේ. දෙපා වේල බැඳලා තියෙන්නේ. ඒ නිසා මේ පාරේ යනවනම් මධ්‍යම ප්‍රතිපදාවේ යනවනම් දැඩි ග්‍රහණයට යන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව ඒ වගේම එක තැන ටැග් ගහින්නෙත් නැතුව මේ පාරේ යන එකට මං පාවිච්චි කරන වචෙන් තමයි මේක හුදු විනෝදාංශයක් විතරයි. භාවනා කරනවා කියන එක විනෝදාංශයක්. ඒක නැතුව මේ බර බැඳගෙන වර දණ්ඩයක් බැඳගෙන බර අදින ගොනෙක්ගේ වැඩකුත් නෙවෙයි. නිකම් බුබ්බඩකමඩ කාලබුදිනෙකුත් නෙවෙයි. දෙක අතරමැද විනෝදාංශයක් තියෙන පදම අහුවෙච්ච වෙලාවේ නෛර්යානික පදමක් තියෙන්නේ. ඒ පදම අතින් අපි ඔක්කොම එකම තැන දකින්න එකම දේ. ඒ සමබර භාවයේ එනකොට නිකම් පොළොස් ඇඹුලක ඔක්කොම තුන පහ ටිකේනෝඩක පුසුඹක් එනවනේ. ඒක රසක් එනවනේ. ඒක එක එක දේවල නැහැ. පදමිනේ ඉන්නේ. අනිත් වගේ යම් කිසි කෙනෙකුට භාවනා කරන යනකොට විශේෂයෙන් මම අද කතා කරේ මේ සමාධිය ඇති කිරීමේදී ඇති සම්බර භාවයේ. ඒකට ගියාට පස්සේ එයාට තේරෙනවා වචනෙට නගන්න බැරි වුණාට ඒ අත්දැකීමයි මේ අත්දැකීමයි එකයි. බුදුහාමුදුරුවෝ ඕකමයි අත්දැක්කේ. අයින් එහාට මොනම දෙයක් අත්දැත්තේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාත් එහෙම රහතන් වහන්සේලාත් එහෙම මට මහ ලොකු දෙයක් නැති වුණාට ලබාගත්ත දේ මම ස්වාධීනව ලබාගෙන තියෙනවා. මගේම ප්‍රයත්නෙන් ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගත්ත දේ මට ජීවිතේට පිරිච්ච ගතියක් ඇති කරලා දෙනවා. සම්පත්‍ති කර ගතිය, සන්තුප්ති කර ගතිය. ඉතින් ඒක එනකොට ඒ හැකි සංඥා වෙනකොට පරිසරයකුත් තියෙනවා ඒකටම ගැළපෙන. ඒ පරිසර නැතුව මේක හැදෙන්නේ නැහැ. ඒ පරිසරය විශේෂ මානසික පරිසරය හුදෙකලාව හරහා තමයි භාවනා හරියම සිද්ධ වෙන්නේ. එනිසා භාවනා හරියම හුදෙකලාව කියලා ඕන නම දාතයි. ඒ වගේම විවේකයක් වෙනවා. කාය විචිත්ත විවේකයක් වෙන නිසා භාවනාවට විවේකය කියලා දාන්න පුළුවන්. විශ්‍රාමයක් වෙනවා. හොඳට සමසි මේ සංසිඳන ගතියක් ඒ හැම අත්දැකීමකම තියෙනවා. ඉතින් නිසා තමන්ගේ වැඩපිළිවෙල හදා ගන්න උන ජීවිතේ පුළුවන්තරම් විස්්‍රාම වෙන විදියට පුළුවන්තරම් විවේක වෙන විදියට පුළුවන්තරම් හුදෙකලා වෙන විදියට හැබැයි බුබ්බඩ වෙන්න නෙමෙයි කාලබුදියන්න නෙමෙයි වැහපං බුදු ඇස්ස කාලබුදියන්න කියලා ඉස්සර මිනිස්සු කියනවනේ ඒක නෙමෙයි විවේක වෙන්න ඕන වීරියක් ඇති කරන වැඩ කරා. ඉතින් ගිහින් මම මේ කතා කරන්නේ මම දන්නවා ඒක. නමුත් ගිහියෙකුට ඕනකම තියනවනේ මේ නිවන තියෙන මෙතන මම මේ කරන්න ඕනේ කියලා කර හැකියි. ඒකට ශිල්පීය ක්‍රමයක් තියෙනවා. කොච්චර සිල් දැක්කත් ඇඟෙන්න කරන්න එපා. කොච්චර සමාධිය දියුණු කරත් කාටවත් දැනෙන්න තියන්න එපා. මේ දෙක දන්නවනම් මේක දන්නවනම් තමන්ට ඕනේ දුසිල්වතෙක් එක්ක ඕනේ මිත්‍යා දෘෂ්ටිකෙක් එක්ක හොඳයි මචං යම්මචං එන්න මචං යන්ද මචං කියගෙන ඉන්න පුළුවන්. ඒක නැතුව මට බෑ දුස්සිරොත් එක්ක ඉන්න මට බෑ සමාධිය නැත්නම් ඉන්න කියලා කරප්පන් ඉන්න පටන් අරගත්තොත් ඒ නිසා මේ ධර්මයෙන් ඇති කරගත්ත බිබික්කමක් වෙනවා ඒක. කරප්පමක් වෙනවා ඒක. ඒකට නම් බේත් නැහැ. ඒක ඇත්තටම නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙකුට එන්නෙත් නැහැ. එයා මේ භාවනාව වෙන මොනවද අතුරුඵල බලාපොරොත්තු වෙනා ඒක තියාගන්න එපා. ඒක සෙල්ලම් කරන්න එපා. මේ සාසනේ අල්ලනවා නම් දෝතින් අල්ලන්න වමතින් නම් අල්ලන්න එපා. වමතින් අල්ලන්න ගිහිල්ලා අමාරු වැටුනොත් ආයේ බේත් නැහැ. එනිසා කරන්නේදී දෝතින් අල්ලන කරනකොට ඒ විවේකියත් ඔය මානසික තත්ත්වයත් එක්ක සමපාත වෙනවා. අන්තිකට ක්‍රමසාවිදි තේරෙන පටන් අර ගන්නවා. ඒකෝර තමයි තේරෙනවා මේ ඇති කරගත්ත ඒ සමතුලිතය මේ සමත සමතුලිතය ඇතර ඉස්සරහ විපස්සනා ඩිඩිය ගොඩාක් සූක්ෂමවක බලපානවා. නමුත් ඒකෙදි දෙවන්නේ උදව් කරන කෙනෙක් නැහැ. නමුත් තමන්ට කියන්න පුළුවන් නම් මෙන්න මේකයි වෙන්නේ මට කියලා දෙවන්නේකට පුළුවන් ඒක සාකච්ඡා කරන්න. අපිට වෙලා තියෙන්නේ වෙනදී කියා ගන්න බැරිකම. මොකද අපි මොනවද බලාපොරොත්තු යන්නේ භාවනාව. වෙනදී බලලා වෙනදී කියන එක නෙවෙයි අපි කරන්න හදන්නේ. මොකද්ද බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් අති ධාවනේ කියලා හිතන්නේ. කවදාකවත් බලාපොරොත්තුවක් තියෙන තාක්කල් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන හරියක් සිද්ධ වුණේ සියලු බලාපොරොත්තු සුන්වීම තමයි. අවසාන බලාපොරොත්තු සුන්වීම තමයි මරණය කියන්නේ. ඒක ඒකාන්තයි. එනිසා භාවනාවට වාඩි වෙන්න විවේකයේ බලාගෙන භාවනාවට වාඩි වෙන්න හුදෙකලා බලාගෙන භාවනාවට වාඩි වෙන්න විශ්‍රාමයේ බලාගෙන ඉඳලා බලන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මට විවේක වෙනවද
මම හුදෙකලා වෙනවද, මට විස්රාමයේ තියනවද කියලා. ඒක නොවි කදාක සත්‍යක් සමාධියක් එන්නේ. සත්‍යක් සමාධියක් නැතුව නිවනට යන්නත් බෑ. ඒ නිසා නිවනේ ලකුණක් තමයි මේ හුදෙකලාව. ඉඳගෙන ඉන්න ඉරියව්වෙම විඳින්න ඕන. දකින්න බැරි නම්, බලන්න බැරි නම් පූසෙද්දීහා බලන්න. පූසා කොච්චර විවේකෙන් ඉන්නේ කියලා බලන්න. පුතා කොච්චර හුදෙකලාවේද ගත කරන්නේ කියලා බලන්න. ඌ මේ ඇවිල්ලා නිසන් වයින්ට ඇවිල්ලා දවස් හතේ භාවනා කරලා ගිය කට්ටිය නෙවෙයි පූසෝ කියන්නේ. ස්වභාවික. ඒ නිසා ඒ දේවල් සාමාන්‍ය බුද්ධියෙන් ගන්න බැරුව මේ හැම දෙයක්ම කරේ දාගෙන දඟලන, නලියන, එහෙනම් පැත්ත කරලා බුදිය ගන්න කුසීත වෙන කෙනෙකුට කරන්න බෑ. තෝක තෝකං කණේ කණේ. ටික ටික මොහොතක් මොහොතක් පාසා. ඒ තෝක තෝකං කණේ කණේ කියන ජප මන්ත්‍රේ වලක් ගන්න පුළුවන් මොනම කෙනෙක්වත් ලෝකේ නෑ. ලද හැම වෙලාවෙම ඉස්සරහට පියවරක් තියෙනවා. චිත්තක්ෂණ චිත්තක්ෂණ තියන්නේ ඉතාලම පුංචි එකක්. ලොකු දේවල් නෙවෙයි. තොහකම් කියලා කියන්නේ ටිකට. ටික ටික කණේ කණේ කියලා කියන්නේ ලද ලද චිත්තක්ෂණේ. මට මෙහෙම වෙන්න ඕන කියලා අපේක්ෂාවකුත් නැහැ. හැබැයි අවස්ථාව ලැබුණොත්, ක්ෂණ සම්පත්‍ය ලැබුණොත් ක්ෂණේ අතාරින්නෙත් නැහැ. හැබැයි ලොකු දේවල් කරන්නෙත් නැහැ. ටික 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 යනකොට හීන් සැරේ ලොකු සැරේයි කියලා අපේ භාෂාවේ තිනවා. වචනයක් අන්නේ වගේ ඒ කලාව ඉගෙන ගත්තට පස්සේ ඕනි අසුචි වලක ඉඳගෙන ඕනි දුස්සීල වලක ඉඳගෙන ඕනි වික්ෂිප්ත මනසක් ඇති කරන තියත හැකි අනේ මේ වගේ තැනක ඉඳගෙන මම දුස්සීලයන් තුල ඉන්න බව දන්නවනම් වැඩේ බේරිලා මම මේ වික්ෂිප්ත මනසක් ඇති තැනක ඉන්න බව දන්නවනම් නොසලී ඉන්න පුළුවන් නම් වැඩේ බේරිලා තමන් අතින් දුස්සීලකම සිද්ධ වුණා දන්නවනම් පශ්චාත්තාප වෙලා නෙවෙයි දන්නවනම් වැඩේ බේරිලා අපි වෙලා තියෙන්නේ මේ පශ්චාත්තාප වීම මානවචිවාසිකමක් කරගෙන අඬා හෝ ගාන කන්නුන්ට කිය කියා චරිචුරු ගාන පුරුදු වුණාට පස්සේ මේ කක්ක කරගෙන ගාන්න පටන් ගන්නවා වගේ වැඩේ. කක්ක කරන්නේ වැසිකිළියට කියලා ගෑවෙන්නේ නැති විදියට. ඒකට වෙනම තැන් තියෙනවා. මොකක් කක්ක කරාට පස්සේ ගාන්න ගියොත් ඔක්කොම අතර ගෑවෙනවා. මේ සම්පප්පලාව කියලා නොන්න ඔය කක්කාවට. මේ හිස් වචන කතා කරනවා කියලා තියෙන්නේ. කිව යුත්තක් මෙච්චර වටිනා ධර්මයක් තියෙදි පච පච ගන්නවා කියලා තියෙන එකක් තියෙනවා. අනේ පව් කියලා හිතෙනවා. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ තමන්ගේ මේ විදිහට කට පරිසම් කරන්න දන්නේ නැත්නම් කායික ක්‍රියා ටික පරිසම් කරන්න බැරි නම් ඒක නියම් පීරිසියක් උඩ පෙට්‍රල් ටිකක් තිබ්බා වගේ ඊතර් ටිකක් තිබ්බා වගේ උහුලකට ගහගෙන යනවා. ඒක තියන්න අප අරසා කරගන්න. අරසා කරන්නේ කට පරිසම් කරගන්න. ඒකෙන් තමයි අපි මේ සිල්වතෙද්ද නැද්ද කියලා අහුවෙන්නේ කියා පාණ්ඩයම. ඒ වගේ තමයි සමාධියක් තියෙනවනම් පුළුවන් තරම් ගුණ වසාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අපි ගෙනියන පාරේ අපි යන පාරේ ප්‍රයෝජන ප්‍රතිඵල වුණේ නැහැ පාරේ ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. කොච්චර එකට බුදුහාමුදුර සලකුවාද කියලා කියන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ වෙනුවෙන් සෝවන් මාර්ගයටපත් පුද්ගලයාටත් ආර්යයන් වහන්සේ නමක් විදිහට සලකනවා. කාට හරි හිතනවාද මෙතන අපි මාර්ගේ නෙවෙයි කියලා ඉන්නේ. ඒ මාර්ගයට පත්වීම තාර්යයි. මහත්ඵල මහානිසංස දෙන දෙයක්. ඒ නිසා ඒක මතක තියාගෙන චරිචුරු ගන්නකොට ගැලපෙන්නේ නැහැ. සිංහපටව එහෙම චරිචුරු ගන්නෑ. තමන් ඒ කරගෙන යන වැඩේට ආඩම්බර වෙලා ප්‍රතිඵල ලැබුණා හෝ නොලැබුණා හෝ නිතිපත භාවනා කරා. කාලසටහන භාවනා කරා. වැරදෙන වෙලාවේ දැනගන්න ඒ වෙලාවේ තමයි අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ නිසා මේ ගමනේ ඒහා සමාන මතිමතාන්තර ඇති පිරිසක් එක්ක ඉඳ ලැබීම, ඒ වගේම චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා ටික 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 හරි ඉස්සර කරන්න පුළුවන් වීම ගැන කල්පනා කරන්ඩ අපි වැඩ කරන්නේ අවුරුදු 2600ක් පරණ බුද්ධ ශාසනය කියලා හිතාගන්න. අපි බුදුහාමුදුරුත් එක්ක සවැත්නුවර ජේතවනාරාමේ නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ ඊට වඩා ගොඩාක් ඈත, ගොඩාක් පස්සේ නොකරන්න වේදකම් කතා කරන ලක්ෂයක් සෙනගත් එක්ක අපි ඉන්නේ. ඒ නිසා අපේ ගමන ඉස්සරහට යන ගමන අපි යන්න ඕනේ කොහොමද? මාර්ය අපිට කකුල් දෙක යන්න ඉඩ දෙන්නේ නැත්නම් මාර්ය කකුල් දෙක දිගහැරන වෙලාව ඇස්සෙන් කකුල් දෙකෙන් අසල දාලා යන්න ඕනේ. ත්‍රී වීලර් කාර්යව දාලා යන්නේ. ඕක තමයි මේ සූත්‍රයේ අවධානය කියන තේ. අපිට කියලා පාරවල් ඉරපුර අපවඩ දාපු දෙපැත්තේ යුද සිබළු ඉන්න පාරවල් අපිට නැහැ. අපිට තියෙන හම්බ වෙන වෙලාවෙන් එහෙම මේ දාගත්ත යන ගමනක්. ඒකට අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න තු මේකට විශේෂ තාවෘතාවු විශේෂ හයි ලෙවල් රෝඩ් එකක් ඇති අපිට පැරඩ් එකක් එයි කියලා බලන් ඉන්නවනම් ඒක වෙන්නේ නැහැ. ඒක වෙනවනම් මම කියනවා මේ පොඩක් ඉන්න වේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවාම සමාහරලාට පැරඩ් එකේ යන්න පුළුවන් වෙයි.
නමුත් නිසන්වනේ අපේ පණිවිඩයේ තියෙන මේ ජීවිතයේදීම කරන්න නම් මේ අපේ ගමන මේ ඉන්න තැන පවා පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අන්න ඒ නිසා පසුබෑමක් ඇති කරන්න නැතුව අනායුහං අපපතිට ලැග ගන්නත් එපා. ඔන්න රෙදිගෙට යන්නෙත් නැතුව මේ පදම සොයා ගැනීම සඳහා සීල දෙනාට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කින් ප්‍රාර්ථනා වේ. ඕගතරණ සූත්‍රයේ සම්බන්ධ නිමාව සටහන් කරනවා. සීල දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා වේ.